ජීවිතය උදෙසා ධර්මය නම් වූ වටිනාම දායාදය ඔබේ ජීවිතයට ලං කරන සෙනසුරාදා සිද්නේ තසපුව ආරම්භ කරන්නටයි අප අදත් සූදානම් වෙන්නේ. අද රාත්‍රියේ මධ්‍යම රාත්‍රියත් සමග උදාවන පුරපසළොස්වක පොහෝ දිනේ සැබවින්ම ජීවිතේ වාසනාවන්ත වූ පුරපසළොස්වක පොහෝ දින එවැගේම පසුගිය සාර මාසයේ පුරාවට අපි වස් සමාදන් වුණු ගෞරවනීය මහා සංඝරුවනට ඒ උතුම් වූ සිව්පසෙන් අප උපස්ථාන කරමින් සිදු කළ උතුම් වූ පින්කම් මාලාව නැත්නම් කඨින මහා පුණ්‍යෝත්සවය නිමාවට පත්වන පොහොයයි අද රාත්‍රියත් සමග ලැබෙන්නේ. එවැගේම හෙට උදෑසන ශ්‍රේත පූජා වැඩසටහන net fm රේඩියෝ ඔස්සේ සුපුරුදු විදිහටම සජීවී වැඩසටහනක් ලෙස නොවුවත් ජීවිතයට ධර්මය ලං කරන වැඩසටහනක් ලෙසින් ඔබට ලං කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හෙට ආරම්භ වන පුරපසළොස්වක පොහෝ දිනේ තමන්ගේ ජීවිතයට ධර්මය එකතු කරන්න net සමග රැඳෙන්නට ආරාධනා කරමින් සිත්නිත් අසපුව අපි ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අදත් සෙනසුරාදා සිත්නිත් අසපුව වෙනුවෙන් ගෞරව නමස්කාර පූරකව ආරාධනා කළා උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේට. දීර්ඝ කාලයක් තුළ සෙනසුරාදා සිත්නිත් අසපුවෙන් සිත් සුවපත් කළ දහම් හඬ අවදි කළ පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේටයි අදත් අපි ඒ ගෞරවනීය හැරියොම සිදු කරන්නට යෙදුනේ. උන්වහන්සේ මැදිරියට වැඩම කොට මේ දිනවල ධර්මානුශාසනා බාහිරව පැවැත්වීම තරමක් අඩු වී තිබෙන අවසරයක අපට වාසනාව ලැබෙනවා උන්වහන්සේව මැදිරියට වැඩමවා ඒ උතුම් වූ ධර්මය ඔබට ලං කරන්නට. අදත් ධර්ම දේශනාව සඳහා සූදානම්ව ධර්මය අහන්නට ප්‍රිය ඔබ ඒ සඳහා සූදානම්ව සිටින මොහොතේ උතුම් වූ ධර්ම කාරණා තුළින් අපේ සිත් ධර්මයෙන් සූපත් කරන්නට දහම් මාර්ගයේ නියැලෙන අපට ඒ සඳහා තවදුරටත් ශක්තියක් ලබා දෙන්නට ඒ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කිරීම උදෙසා ගෞරවනීය වන්දනීය අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව හැරියුම් කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නින් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි කඩවත මහර ජිනසේන මාවතේ පදිංචි පින්වත් අයිරාංගනී සමරකෝන් මහත්මිය ආර්ය රත්න පෙරේරා මහත්මයාතුළු දුදොර පිරිසු විසින් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයට ඉතාම ධර්ම ගෞරවයෙන් එකතු වෙනවා. ඉතින් ඒත්තන් සියලු දෙනාගේම සත් ප්‍රාර්ථනා සඵල වෙත්වා කියන මෙත්සිත අපි කවුරුත් ඇති කරගෙන අද දවස තුල පින්වත්නි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන උතුම් ධර්ම කාරණය මොන වගේ මාතෘකාවක් ඔස්සේද අද අපි ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක මේ වෙලාවේ කතා කරමු. සෙනසුරාදා සිත්නේ තසපුවේදී ගැඹුරු කරුණු සරල කරුණු බුදු ගුණ විවිධ ධර්මයේ තුල අවබෝධය ඇති කරගන්න තියෙන නොඑක් පැතිකඩ ඔස්සේ අපි විවිධත්වයෙන් කතා කරනවා. ඔබ දන්නෝ පින්වත්නි අපි ඇතැම් විට මේ සිත්නේ තසපුවේදී කතා කරන කරුණු තුල වර්තමානයේ අපිට ඇතැම් අය මුණ ගැහෙනවා සාමින්හංස ජීවිතය ගැන කලකිරලා තියෙද්දී ඇහිච්ච සමහර කරුණු නිසා හිත හදාගත්ත ආදිවාසීන් අපිට කියන බොහෝ දෙනා මේ
ආසන්න ගෙවිච්ච සතිය දෙක ඇතුළෙත් මට කීප දෙනෙක් මුණ ගැහුණා. එතකොට අපි කතා කරන පුංචි කරුණක් සමහර කෙනෙකුගේ හිතේ තියෙන ප්‍රශ්න විසඳ ගන්නවා. ඉතින් මේ අදත් අපි ප්‍රශ්න ටිකක් විසඳලා දෙන අනුශාසනයක් කරන්න හිතුවේ. අද නම් පින්කමක තියෙන ප්‍රශ්න. සමහර පින්කම් තියෙනවා පින්වත්නි, අවබෝධයේ අඩුකම නිසා ආනිසංස අඩු වෙනවා. ඒ පින්කම හරියට කරගන්න බෑ අවබෝධයේ අඩුකම නිසා. මොන දේ වුණත් අවබෝධයක් නැතුව කළොත් එහෙම ඒක හරියට සාර්ථක වෙන්නේ නැහැ. ඔබ දන්නවා වගාවක් කරද්දී වුණත් කෙනෙක් ඒ වගාව අවබෝධයෙන් කළේ නැත්නම් එයාට ඒකේ සාර්ථක ඵලදාවක් අස්වැන්නක් ගන්න බැරි වෙනවා. හැමදේම එහෙමයි. එතකොට හොඳට අවබෝධයෙන් කරන කෙනාට පුළුවනි ඒ තමන් කරන දේ අතිශයින්ම ප්‍රතිඵල මහත් වූ ආනිසංස මහත් වූ විදිහට ඒකේ ඵල නෙලා ගන්න. දැන් ඔබ තමන්ගේ පාඩුවේ මොන හරි පින්කමක් කරනවා කියමු පින්වත්නි. ඔබ ඒ පින්කම ලොකු අවබෝධයක් නැතුව කරනවායි කියමුකෝ. එතකොට ඒකේ ආනිසංස අඩු වෙන එක බලපාන්නේ ඔබට. හැබැයි ඔබ හිතන්න ඔබ අවබෝධයක් නැතිකම නිසා කරන පින්කමක ආනිසංස අඩු වෙන බලපෑම ඔබට විතරක් නෙමෙයි තවත් පාර්ශවයකට ප්‍රබලව බලපානවා නම් අන්නේ වෙනි පින්කමකට පැහැදිලි උත්තරයක් අද දවසේ කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි අවබෝධයක් නැතිකම නිසා කරපු පින්කමක අපිට විතරක් නෙමෙයි ආනිසංස අඩු වෙන එක බලපානවා තව පාර්ශවයකට. ඒ මොකද්ද කිව්වේ පින්වත්නි? අද අපි ඇත්තටම කතා කරන්නේ ඥාති ප්‍රේත පිම්පෙත් ප්‍රශ්න ගැන. මේක මිලින්ද ප්‍රශ්නේ තියෙන එක ප්‍රශ්නයක්. ඥාති ප්‍රේත පිම්පෙත් ප්‍රශ්නේ මේ ඥාති ප්‍රේතයින්ට පින් දෙන එක සම්බන්ධ තියෙන ප්‍රශ්න. මතක දාන, හත් දවසේ දාන, තුන් මාසේ දාන, අවුරුද්ද දානවල අපි මීට පෙර සිත්නතසුපේ කතා නොකළ විශේෂ කරුණු රාශියකුත් මේ පිම්පෙත් ප්‍රශ්නේ තුල තියෙනවා. නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජතුමා විමසන ප්‍රශ්න රාශියක් මෙතන තියෙනවා. ඉතින් මම මේ දවස්වල ඇත්තටම මේ පිම්පෙත් බණ තමයි කරන්නේ මාධ්‍ය බණ වලට අමතරව. ඒකයි මම කිව්වේ. ඒ කියන්නේ පින්වත්නි විහාරස්ථානවල සංවිධානය කරන දේශනවලට අපි ආරාධන ප්‍රතික්ෂේප කරනවා වගේම ආරාධන කරන්නෙත් නැහැ. කරපුවත් අවලංගු කරලා තියෙන්නේ. ඒ වගේ මේ පින්කම් වලට වඩින්නෙම නැහැ. එතකොට දැන් අපේ පැත්තනොත් සංවිධායකයන්ගේ පැත්තනොත් විහාරස්ථාන පැත්තනොත් හැම පැත්තෙම අවලංගු කරන්න මේ වර්තමානයේ තියෙන කොරෝනා වෛරසයේ පැතිරීම නිසා සිද්ධ වෙලා තියෙන හැමෝටම. නමුත් එහෙම වුණා කියලා මිනිස්සු මැරෙන එක, එහෙම නැත්නම් මිය ගිය අයට තුන් මාසේ හත් දවසේ හෝ අවුරුද්දේ හෝ ඒ පින්කම කරන්න වෙන එක කරන්න වෙනවනේ පින්වත්නි. කොච්චර වහලා තිබුණත් තුන් මාසේ පින්කමක් අවුරුද්ද පින්කමක් කරන්න වෙනවා. එතකොට ඉතින් ඇතැම් වෙලාවට අපිට සිද්ධ වෙනවා කොච්චර අපහසු වුණත් ඇතැම් කෙනෙකුගේ ඒ වගේ පින්කමකට අපිට පුළුවන් විදියට ගිහිල්ලා සහභාගී වෙලා උදව් කරන්න. හත් දවසේ තුන් මාසේ අවුරුද්ද පින්කමකට ගිහිල්ලා ඒ දේශනයක් කරලා දෙන්න සිද්ධ වෙනවා මේ කාලේ. මං ඒකයි කිව්වේ මාධ්‍ය දේශන වලට අමතරව කරන්න වෙනවා අන්නේ බණ. තුන් මාස බණ වලට, අවුරුද්ද බණ වලට ඉතින් ගිහිල්ලා ගෙදරක ඒ නිරෝධායන නීති රීති වලට අනුගතව අපිට සිද්ධ වෙනවා පින්කම කරන්න. ඉතින් දැන් ඒ නිසා මම මේ දවස්වල කෙරෙන ප්‍රබලම මේ බාහිර ස්වාමීන් වහන්සේලා වඩම්මල කරන ධර්ම දේශන කියලා තියෙන ওই ටික විතරයි මේ කාලේ. ඉතින් මට හිතුණා ඒ සම්බන්ධව මිනිසුන්ගේ තියෙන අනවබෝධයට යම් පිළිතුරක් අපි නිතරම සිතේ තසපේදී නාගසේන මහරහතන් වහන්සේගේ පිළිතුරු භාවිතා කරන ඔබට අවබෝධය ලබා දෙන්න. අදත් නාගසේන මහරහතන් වහන්සේගේ අපූරු පිළිතුරු ආශ්‍රය කරගෙන මේ මතක පින්කම්වල, මතක දානවල ඔබ දැනගත යුතු කරුණුවලින් ඔබේ ජීවිතයේ සමහර විට ඔබ අහලා නැති දේත් අවබෝධයකට ලක් කරන්න. පින්වත්නි,
මේ කතා කරන කරුණු හැමෝටම අත්‍යවශ්‍යයි කියන එක අපි හිතන්න ඕනේ දේශනෙට කලින්. එද ඔබ හිතන්න අපිට සමීපව ඉන්න අය කවුරු හරි, ඒ කියන්නේ මේ මොහොතේ මාගේ හුස්ම අවසන් වෙලා මට මේ මොහොතේ ජීවිතය අතහරින්න සිද්ධ වුණොත් විනා මේ වෙලාවේ මට කියන එකකින් අදහස් කරේ තම තමන් හිතන්න තමන්ට මේ වෙලාවේ මේ ජීවිතය අතහැරලා යන්න වුණොත් මිසක් එහෙම නැත්තම් තමන්ට සමීප කවුරු හරි කෙනෙකුගේ හත් දවසේ පින්කමක් තුන් මාසේ පින්කමක් අවුරුද්ද පින්කමකට අපිට සහභාගී වෙන්න එහෙම නැත්තම් සංවිධානය කරන්න සිද්ධ වෙනව නේද පින්වත්නි? ඒ ඔබ හිතන්න ඔබට සමීප කෙනෙකුට තමන්ගේ පවුලේ අය ඉන්නවා. සමහරට තමන්ගේ අම්මා තාත්තා කවුරු හරි පවුල කෙනෙක් සමහරට ඥාතියෙක් සමීප ඥාතියෙක් දුර ඥාතියෙක් සමහරට යාළුවෙක් තමන් එකට එකට සේවය කරන කවුරු හරි කෙනෙක් කවුරු හරි ඔබ හිතන්න අසල්වැසියෙක් වෙන්න පුළුවන්. කොරෝනා හැදුනත් නැතත් බෝම්බ විපරුණත් නැත මොකක් වුණත් අපිට අයගේ පින්කමක් පුංචියට හරි මොනවා හරි ක්‍රමයකට කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වත්නි මේ කතා කරන කරුණු ටික මට නම් වැඩක් නැහැ මට නම් අදාළ නැහැ කියන්න කවුරුත් නැහැ. ඒ කියන්නේ මේ වෙලාවේ ධර්මය අහන ඔබ සියලු දෙනාටම තමන්ගේ කවුරුම හරි කෙනෙකුගේ හත් දවසේ පින්කමක් සංවිධානය කරන්න සිද්ධ වෙන්න පුළුවන්. තමන්ගේ කවුරුම හරි කෙනෙකුගේ තුන් මාසෙ පින්කමක් සංවිධානය කරන වෙන්න පුළුවන්. කවදා හරි දවසක මේ මොහොතේ මේ බණ ටික ඇහෙන ඔබ කවදා හරි කාගේ හරි අවුරුද්ද පින්කමක් සංවිධානය කරන්නට වෙන්න පුළුවන් මේ මොහොතේ බණ ටික අහන ඔබ. සමහර විට මේ දේශනේ අහන් ඉන්න වෙලාව වෙනකොටත් අනේ හාමුදුරනේ මේ දවස්වල අපේ අම්මගේ දානෙට අපි ලෑස්ති වෙන ගමන් ඉන්නේ තාත්තගේ දානෙට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් හෙට දානේ අපේ හෙට බණ තියෙනවා අපිට. එහෙම අය මේ වෙලාවේ මේ බණ ටික අහගෙන ඉන්න වෙන්න පුළුවන් ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ආසන්න දිනවල ආසන්න මාසවල හත් දවස් තුන් මාස අවුරුද්ද පින්කම් යෙදිලා ඒ වෙනුවෙන් කටයුතු කරන්න උවමනාවෙන් ඉන්න අය ඇති. ඒ හැමෝටම පින්වත්නි මේ දේශනේ උපකාර වෙනවා. අහලකවත් පේනමානිකවත් අපිට නම් එහෙම එකක් නැහැ පින්කමක් කියලා හිතන අයත් ලොකුකමින් හිතන්න එපා අපිට ඕය කරුණ ටික ඕන වෙන්නේ නැහැ කියලා. මොකද අපි දන්නේ කොයි වෙලාවෙ කවුරු නැති වෙයිද කියලා. කොයි වෙලාවෙ අපිට පණිවිඩයක් එයිද කියලා අන්න අරයා නැති වුණා කියලා. අන්න එදාට ඔය ලොකුකම් පැත්තක දාලා ඔබටත් ඒ ඇත්තන්ගේ ඒ මියගේ ඥාතියා වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න ඔබට සිද්ධ වෙනවා පින්පෙත් පමුණුවන්න. එතන මේ කරුණු අවශ්‍ය වෙනවා. පින්වත්නි කතා කරන්න ගොඩක් දේ තියෙනවා මේ මාතෘකාව ඔස්සේ. මීට පෙරත් සිත්නේ තසුපේ බොහෝ දේ කතා කරලා තියෙනවා. නමුත් අපි අද දවසේ අවධානය යොමු කරන්නේ මේ නාගසේන මහරහතන් වහන්සේගේ මිලිඳු රජතුමා අහන ප්‍රශ්න ටික සහ ඒට අදාළ පිළිතුරු ටික විතරයි. එතකොට ඔන්න මේ ප්‍රශ්නේදී ඉස්සෙල්ලාම අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේ ලෝකවාසී දායකයෝ දන් දී තමන්ගේ මිය පරලෝ ගියා වූ ඥාති ප්‍රේතීන්ට මේ දානෙහි පිම්පෙත් ඒ අපගේ ඥාති ප්‍රේතීන්ට පැමිණේවා කියා පින් දෙන්නාහුය. ඒ කියන්නේ තමන්ගේ කවුරු හරි කෙනෙක් මැරුණාට පස්සේ මේ දානේ පින අනේ මගේ මියගේ ඥාතියට හේතු වේවා ඒ ඥාතියට මේ පින පැමිණේවා ඒ ඥාතියට මේ පින ලැබේවා කියලා පින් දෙනවා. අහන රජතුමා කිමෙක්ද ඒ පින් දුන් කාරණෙන් මදක්කුවත් විපාකයක් ඒ ඥාති ප්‍රේතිය ලබන්නාහුද? ඒ කියන්නේ අපි දුන්න පමණින් ඒ පින ඒ මියගිය හැම ඥාතියෙක්ම අනිවාර්යෙන් පොඩ්ඩක් හරි ගන්නවද? ඒ ඇයිට ටිකක් හරි අඩුතරමේ ලැබෙනවද මේ දෙන පින? ඔන්න එතකොට ස්වාමීන් වහන්සේ කියනවා අපි මේකේ මේ පළවෙනි කාරණේ නම් මීට පෙර දේශනවලදී කතා කරපු අවස්ථාවක් තියෙනවා. හැබැයි මේක බොහෝ ගැඹුරට යනවා. එකම මේ මාතෘකාව බොහොම ලස්සනට ගැඹුරට යනවා. ඒ නිසා මේ අලුත්ම මාතෘකාවක් අද දවසේ අපි මීට පෙර කතා කරපු නැති මේ පින්වත්නි චුට්ටක් හරි එහෙම ලැබෙනවද ඒ හැම කෙනාටම කියලානේ දැන් ඇහුවේ. ඉතින්
රහතන් වහන්සේ කියනවා මහරජාණෙනි සමහර ප්‍රේත කෙනෙක් ලබති කෙනෙක් ලබනෝ සමහර ප්‍රේත කෙනෙක් නොලබන්නහුය හැමෝම එහෙම ලබන්නේ නැහැ ලබන්නේ නැති අයත් ඉන්නවයි කිව්වා ඊට පස්සේ අහනවා ස්වාමීන් වහන්ස කවර කෙනෙක් ලබන්නහුද කවර කෙනෙක් නොලබන්නහුද ස්වාමීන් වහන්ස කියනවා මහරජාණෙනි 100 සතිස් මහනිරෙහි උපන්නා වූ නිර්සත්ත්වය මේ පිම්පෙත් දුන්නා කියලා ඔය දානි පූජ කරලා පිං අනුමෝදන් කරා කියලා ඔවුන් නිරේ උපදිච්ච කිසිම නිර්සතෙක් මේ පින අනුමෝදන් වෙන්නේ නැහැ ඔවුන්ට වෙන්න බෑ නිරේ ඉපදුනා නම් තමන්ගේ මීගේ ඥාතිය කවදාක්වත් මේ පින උන්ට අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද දන්නේවත් නැහැ එහෙම පිනක් කරනවා කියන එකවත්. නිරේ ඉපදිච්ච නිර්සතාට පේන්නේ නැහැ පින්වත් මෙහෙම. තමන් කරන සුජීවත් වෙන ඥාතීන් කරන පින්පෙත් කවදාකවත් දකින්න බෑ. ඒ නිසා නිරේ කිසිම නිර්සතෙකුට කවදාකවත් පින් අනුමෝදන් වෙන්න බෑ. ඊට පස්සේ කියනවා ස්වර්ග ලෝකයට පැමිණ ආ වූ දෙවියෝත් නොලබන්නාහුය. එතකොට ඔබට ඉතින් දෙවියන්ට පින් දෙනවනේ අපි. නැහැ. මියගේ ඥාතියෙකුට දෙන පිනක් දෙවියු ගන්නෙ නෑ. ඒ කියන්නේ ගන්නෙ නෑ කියන එක මම අදහස් කරේ මියගේ ඥාතියෙකුට දෙන පින කියලා ඉලක්ක කරන්නේ එක්තරා ලෝකයක්. ඒ මොකද්ද කියන එක අපි දැන් ඉස්සරහට තේරුම් ගමු. ඉතින් මේ මියගේ ඥාතියෙකුට දෙන පින ස්වර්ග ලෝකයේ ඉන්න දෙවියෝ නොලබන්නාහ. අන්න ඊට පස්සේ කියනවා තිරස්චීන යෝනිගත සත්වයොත් නොලබන්නාහුය. තිරිසන් ලෝකෙ කිසිම සතෙකුට මොනම හේතුවකින්වත් මේ මියගේ ඥාතියෙකු දෙසා කියලා දෙන පිනක් ලබන්න බෑ පින්වත් නේ. දැන් නිරේ ගැන කිව්වා දෙවියන් ආදී ස්වර්ග ලෝකේ ගැන කිව්වා තිරිසන් ලෝකේ ගැන කිව්වා. ඒ පෙරේත ලෝකේ ඉතුරුයි. හැබැයි පෙරේත ලෝකෙත් කියනවා ලස්සන්ට මෙතනදි විස්තර කරලා දෙනවා රහතන් වහන්සේ. പ്രേත යෝනි ගත වූ චතුර්විධ പ്രേතයන්ගෙන් හතර ආකාරයේ പ്രേතයෝ ඉන්නවා. අනේක වර්ෂ සත සහස්‍රේහි මහා දුක් අනුභව කරමින් ඒ ඒ තැන්හි වමන ඒ කියන්නේ මිනිස්සු දාන වමනේ තිරිසංගත සත්තු දාන වමනේ ආදී වමනේ දාන මේ වමනේ ඊට පස්සේ ගර්භමාලාදී අනුභව කරමින් දරුවෝ බිහි කළාට පස්සේ අර වැදෑමහැ කියලා දාන පෙකණිවැල කියලා අපි සමහරලා අපේ වචනෙන් කියන මෙන්න මේ වයිලේ ඒ තියෙන අසුචි වර්ග පින්වත්නි තමන්ගේ ආහාරය කරගත පෙරේතයෝ ඉන්නවා මෙන්න මේ පෙරේතයෝ බොහෝ දුක් විඳිනවා එතකොට මේ අයට කියනවා වන්තාසික කියලා ඒ අන්නේ පෙරේතයන්ට කොච්චර අපි පින් දුන්නත් ඒ මීගේ ඥාතියෙක්ව අපේම සමීපව හිටපු ඥාතිය අපි ආදරය කරපු ඥාතිය එයා කරපු අකුසල කර්මයන්ගේ විපාකෙ ගෙවන්නේ අද අර වගේ වන්තාසික පෙරේතෙක් වෙලා නම් පින්වත්නි ඒ ප්‍රේතයට ඊට පස්සේ කියනවා අනේක බුද්ධාන්තරෙහි යැපෙන ආහාර පානාදියක් නොලදින් සාපිපාසයෙන් පෙලෙන්නා වූ කොප්පිපාසික කියන පෙරේතයන්ට බොහෝ බඩගින්න පිපාසයෙන් ඉන්න පෙරේතයෝ කොප්පිපාසික පෙරේතයෝ ඊට පස්සේ කියන ජීර්ණ වූ රුක්සිදුරු ඇවිලගත් ගිනිසෙයින් ඇතුළු කුක්ෂේහි ඇවිල දවන්නා වූ වහනිජික් වාලාවෙන් දැවි මහා දුක් අනුභව කරන්නා වූ නිජ්ජාම තන්හික කියන පෙරේතයෝ පින්වත්නි පෙරේත ලෝකේ තියෙන එක්තරා පෙරේතාත්ම ඔය මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ ඔබ අහලා තියෙදා ගිජ්ජකෝට පර්වතයෙන් බැහැගෙන එනකොට දකින්න ගිනි ඇවිලි ඇවිලි ඉන්න පෙරේතයෝ සමහර වෙලාවට පුදුමයි කියන්නේ ස්වාමීන් වහන්සේලා පවා මේ චීවරය තියනවා පාත්‍රය තියනවා අතේ ඔක්කොම ඇවිලෙනවා මහා ගින්නකින් ඇතැම් වෙලාවට නඩුකාර උන්වහන්සේලා මැතිඑමතිවරු වගේ බොහෝ බල සම්පන්නයි කියලා මේ මේ සමාජෙ මහා ලොකුවට ආර්ඩ්‍ය වෙච්ච විදිහට හිටිය අය පින්වත්නි බලේ පතුරගෙන හිටපු අය පවා ගිනි ඇවිලි ඇවිලි ඉන්නව පෙරේතාත්මවල ඔන්න ඔය
අවුරුදු සත සහස්‍ර ගණන් පිපාසෙන් ඉන්න බඩගින්න ඉන්න ඒ පෙරේතය වගේම මේ වගේ ගිනි ඇවිලි ඇවිලි ඉන්න පෙරේතයෝ ඉන්නෝ එතකොට ඔය ගිනි ඇවිලෙන මහා දුක් විඳින පෙරේතයන්ට කියන්නේ නිජ්ජාම තන්හික පෙරේතයෝ කියලා ඔන්න ඔය පෙරේතයොත් ඊට පස්සේ එතකොට ඔතනදී ප්‍රේතය වර්ග තුනක් කිව්වා ඔබට ඒ ප්‍රේත වර්ග දැන් චතුර්වේද පෙරේතයන්ගෙන් ප්‍රේත වර්ග කියපු තුන වන්තාසික කියන පෙරේතය ඊට පස්සේ කුප්පිපාසික කියන පෙරේතය ඊට පස්සේ නිජ්ජාම තන්හික කියන පෙරේතය මේ කියපු පෙරේත වර්ග තුනේ කිසිම පෙරේතයෙකුට අර දෙන මීගේ ඥාතියෙකු දෙස අපි ධම්මේ ඥාති නම් හෝතු කියලා දෙන පිනක් අනුමෝදන් වෙන්න බෑ පෙරේත ලෝකේ ගියත් එතකොට ඔය චතුර්විධ කියපු හතර ආකාර පෙරේතයන්ගෙන් කාටද මේ පින ගන්න පුළුවන් ඒක පින්වත්නි යැපෙන්න හැදිච්ච ක්‍රමයක් ඒක මේ කාටවත් කැමැත්ත අකමැත්ත මත හැදිච්ච දෙයක් නෙමෙයි ඒක ස්වභාවයක් දැන් ඔබට කිව්වොත් එහෙම මිනිස්සෙකුට සොකීය ස්වභාවික කයෙන් ආකාශයේ කුරුල්ලන්සේ පියාඹන්න බෑ කියලා එහෙම කොහොමද කවුද එහෙම ඇයි එහෙම කවුද අපිට එහෙම මේ වගේ නීතියක් දැම්මේ මොකද එහෙම ඒක හරි අසාධාරණයි බෑ අපිටත් පියාඹන්න ඕනේ කිව්වා කියලා පියාඹන්න බැරි නම් බෑ කුරුල්ලා පියාඹනවා අපිට පියාඹන්න බෑ ඉතින් මොකක් කරන්නද එතකොට ඒකට යම් යම් මේ કૃතිම උපක්‍රම භාවිතා කරන්න ඕන ස්වාභාවික කයෙන් අපිට සාමාන්‍ය විදියට එහෙම පියාඹල යන්න බෑ ආන් ඒ වගේ තමයි මේ පිනක් අනුමෝදන් වෙන්න පුළුවන් ස්වභාවය සහ බැරි ස්වභාවය කියන්නේ එතකොට මේ පින අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙන්නේ අර ත්‍රිවිධ කියපු පෙරේතයන්ගෙන් හැර මේ ඥාති මිත්‍රාදීන් දෙන ඒ දුන් දෙයින්ම යැපෙන්න කියලා ජීවිත ක්‍රමයි හැදිලම තියෙන පෙරේතයෝ ඉන්නවා ඒ පෙරේතයන්ට තමයි ඔබ නිතරම අහලා තියෙන පරදත් උපජීවීන් කියලා කියන්නේ මෙන්න මේ පෙරේතයින්ට නිතරම තමන්ගේ ඥාතීන්ව දකින්න පුළුවන් ඥාතීන්ව මුණ ගැහෙනවා ඥාතීන් දෙන පින දකින්නවා ඒ පින දැකලා අනුමෝදන් වෙන්න පුළුවන් අනුමෝදන් වෙනවා කියන්නේ සතුටු වෙන්න පුළුවන් එහෙම සතුටු වෙලා ඒ ඥාතීන්ට පුළුවන් පින්වත්නි ඒ පින අනුමෝදන් වෙලා සැපසේ ඉන්නේ ඒ ඒ පරදත්තූපජීවී පෙරේතෙක් වෙනවයි කියන්නේ පින අනුමෝදන් වුණාට පස්සේ නිකන් දෙවියෙකුගේ ස්වරූපයෙන් සැප වේදෙනවා ඒක එකාතකට අර අර කියපු මේ ත්‍රිවිධ ප්‍රේත ආත්මවලට වඩා යම්කිසි උසස් භාවයක්. මොකද අනිත් අයට වඩා මෙයාලට පුළුවන් සැප විඳින්න. ඒක ඒ ඒ ප්‍රේත ආත්මවල දැන් ඔබ දන්නවා බල්ලෝ ගත්තොත් බලුවා ආත්මවල තියෙනවා එක එක වර්ග. එතකොට ඒවැය තියෙනවා මිලාධික වර්ග හැදිලා තියෙනවා. එතකොට ඒ වර්ගයේ අපිට ආයි මේ දැන් තමන් ඔන්න පාරේ ඉන්න බල්ලෙක් ගෙනල්ලා ඔය ඉන්න මන් නම් දන්නේ ඔය සාමාන්‍ය නිකන් පාරවල වල ඉන්න කට්ටිය ඉන්නේ. අන්නේ ඒ වගේ කෙනෙක් ගෙනල්ලා ඔබ කියනවා මම අර 50,000ට 60,000ට ලක්ෂයට විකිනන જાතිය බල්ලෙක් බවට පත් කරනවා මම කියලා ඔබට පුළුවන් ද එහෙම වෙනස් කරන්න. එතකොට ඒක උපතින් ලැබිච්ච එක මොකක් කරන්නද? ඒ බල්ලත් බල්ලා මේ බල්ලත් බල්ලා. හැබැයි ඔක්කොම බල්ල වුණාට ඒ බල්ල අතරත් තියෙනවා සැප විඳින්න පුළුවන් ස්වභාවයේ උපතක්. ඉදතර අර සැප විඳින්න පුළුවන් ස්වභාවයේ උපත ලැබපු බල්ලා ඒක සම්මුතිය වුණාට ඒක ආයි කාටවත් ඉතින් දැන් මම අකමැති වුණාට දැන් මං හිතනවා එහෙම බෑ හැම බල්ලටම සාධාරණේ වෙන්න ඕනේ ඔක්කොම එකයි ඔක්කොම බල්ලෝ ඔක්කොටම කකුල් හතරක් තියෙන්නේ මොනවා කරන්නද ඔක්කොම එකයි මට ඔක්කොම බල්ලන්ට 100 තියෙන්න ඕනේ කුවා කියලා ඔබ හිතන්න පින්වත්නි ඔය රුපියල් 50,000ට 60,000ට මිනිස්සු විකුණන බල්ලු පැටියේ පාරක හිටියොත් එහෙම කාත් කවුරුත් නැතුව ඔය බල්ලා සතියක් ඉඳීද කියන්නකෝ සතියන්නේ දවසක් දෙකක් ඉඳීද කියන්නකෝ කවුරු හරි වාහනයක් නවත්තයි අර බලු පැටිය ළඟ බලයි වටපිට කවුරුත් පේන්න ඉන්නවද කියලා මොනවා කොහොම හිටියත් අර බල්ලව දාගනි මොකද අරයා දැක්ක ගමන් දන්නවා මේ අසවල් වර්ගයේ බල්ලෙක් එතකොට සමහරලාට ඕකෙත් බල්ලන්ගේ પરම්පරාවල් බල්ලා ගන්නා ඉන්නවා ඒ වගේ අය නම් නොගෙන ඉන්න පුළුවන් මොකද සමහරව මේ උපැන්න බල්ලාගේ උපැන්න සහතිකේ බල්ලාගේ තාත්තගේ උපැන්න සහතිකේ ඔක්කොම බලනවා බලු પરම්පරාව පිටින් කෙසේ වෙතත් පින්වත්නි පාරෙන් එකා වුණත් ගිහිලා අනිතයට පේන්න හරි හදයිනේ මේ අපිටත් ඉන්න මේ જાති බල්ලෙක් කියලා නමුත් ඔය අනිත් වර්ග පාරේ සාමාන්‍යින කෙනෙකුට ඒ
වටපිට බලලා ටක් ගාලා කවුරුත් ඉන්නවද බලලා වාහනෙට දාගන්න එකක් කරන්නේ නැහනේ අපි. ඉතින් ඒක තමයි මෙතනත්. එතන මේ පෙරේතින් ගුණත් වන්තාසික කියන අයට, කුප්පිපාසික කියන අයට, නිජ්ජාම තන්හික කියන අයට එහෙම බෑ. ඒක ඒකේ හැටි. ඒ බලන්න එක හරි පුදුමයි. හැම ලෝකෙටම මේක තියෙනවා. තිරිසන් ලෝකෙත් එහෙමයි. මිනිසුන්ටත් එහෙමයි. ඔක්කොටම එහෙමයි. එතකොට පින්වත්නි දැන් අපි හිතමු දැන් මිනිස්සුන්ගේ ජනප්‍රියත්වය ලබාගෙන මිනිස්සුන්ගේ ආදරය ගෞරවය දිනාගෙන හැසිරෙන අය ඉන්නවා. සමහර ලාට ඔබ දන්නවා ලෝකයේ දැන් අපි කියමු මිස්ටර් බීන් කියලා ලෝකෙම දන්න කියන කෙනෙක්. මිස්ටර් බීන්ගේ යම්කිසි මිනිස්සුන්ගේ හිනහව ඇති කරන යම් යම් රංගන දක්වනවා. ඔහු ඉංජිනේරුවෙක්. එතකොට ඔහු දක්වන ඒ රංගන හැකියාව ඒ වගේම කරන්න පුළුවන් අය තව ලෝකේ නැද්ද? ඉන්නවා. හැබැයි හිටියා කියලා ඒ හැම කෙනාටම මිස්ටර් බීන්ට ලැබච්ච ඒ ජනප්‍රියත්වය ලබන්න පුළුවන්ද පින්වත්නි? එතකොට ඔබ හිතන්න මේ හැම දෙයකටම කර්මයේ බලපෑමක් තියෙනවා. එතකොට මෙතන වුණත් පරදත් උපජීවී ප්‍රේතෙක් වෙන්න වුණත් කර්මයේ බලපානවා. ඉතින් යාට තමයි ඔන්න පින් අනුමෝදන් වෙන්න පුළුවන්. අහනවා ස්වාමිනී නාගසේන මහන්සේ මේ රජු වහන්නේ යම් ප්‍රේත කෙනෙක් උදෙසා මේ දාන ආදියක් කරන ලද්දේද? අපි දානි දුන්නද යම් ප්‍රේතෙක් උදෙසා? ඉතින් මේ ප්‍රේතයෝ පිම්පෙත් නොලබන්නා වුණා. මේ ප්‍රේතයයි පින ගත්තේ නැත්තම් ඒ කාරණයෙන් අර දායකයන්ගේ දානේ නිකන් නිෂ්ඵල වෙන්නේද කියලා අහනවා. ප්‍රයෝජනයක් නැති වෙනවද අපරාධයද ඒ දානේ? එතකොට ස්වාමීන් වහන්සේ කියනවා දේශනා කරනවා දානේ එහෙම විපාක නැතුව අවිපාක වෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. ඒක අපල වෙන්නේ නැහැ ඒ දානේ. ඵලයක් නැති වෙන්නේ දායකයා ඒ දානේ ආනිසංස අනුභව කරනවා. අනුමෝදන් වෙන්න ඕන පෙරේතයාට හෝ මියගිය ඥාතියට එක ගන්න බැරි වුණා කියලා ඒක ප්‍රයෝජනයක් නැති වෙන. ඒක දුන්න කෙනාට තියෙනවනේ. කෙනෙක් ස්වාමීන් වහන්සේ වෙලාවේ රජුරවන්ට මතක් කරනවා. එතකොට ඒකෙදි කියනවා මේ ඔය කවුරු හරි කෙනෙක් තමන් අඳුරන කෙනෙක්ගේ ආගන්තුක කෙනෙකුයි ගෙදරට මොන හරි අරගෙනට ඒ ගෙදර කට්ටිය හිටියේ නැහැ. ඒගොල්ලන්ට දෙන්න විදියක් නැති වුණා. ආපහු ඒක අරගෙන එනකොට ඒක ප්‍රයෝජනයක් නැති වෙනවද කියලා අහනවා. නෑ නේ ඒක තින් ඒ දුන්න දේ තමන්ට ගන්න පුළුවන්නේ. එතකොට අන්න ඒ වගේ මේ දානයේ පින ඒකේ තියෙන ආනිසංස අනිවාර්යෙන් තමන්ට ලැබෙනවා. එහෙනම් මේකේ අපි යුතුයකමක් විදිහට දෙමු. අපි දන්නේ මේ පින ගන්න පුළුවන් කෙනා ඉන්නේ නිරේ ඉන්නවද, තිරිසන් ලෝකෙක ඉන්නවද, පෙරේතාත්මවල අර තුන් විදියා පෙරේතාත්මවලද, එහෙම නැත්නම් කොහේ හරි මනුස්ස ලෝකෙ වුණත් ඔච්චරයි. මනුස්ස ලෝකෙක අපි මැරිච්ච කෙනා දැන් ඉන්නේ මනුස්ස ලෝකෙක නම් එයාට එහෙම ගන්න බෑ. දැන් ඔබ හිතන්නක නිකම් මම ඔබ තේරුම් ගන්න ඒ ඇයි ගන්න බෑ කියන එක නේ ඔබට තේරෙන පොඩි උදාහරණයක් කියන. නමුත් මේ දේශනාවෙත් ඉස්සරහට ඒ ගන්න බැරි හේතු ගැන කියනවා. මේ දැන් අපි හිතමු ඔන්න අවුරුදු 12කට විතර උඩදි මිය ගිය කෙනෙකුට පින් අනුමෝදන් කරන. දැන් මෙතන මෙහෙම හිතමුකෝ මේ අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය දරන එකේම තියෙන පින්වත්නි මීට වසර 9කට පෙර පරලෝසෙපත් හේමා සමරකෝණ ආදරණීය මෑණියන්ට මේ පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් හේමා සමරකෝණේ අම්මා ජීවිතේ අත්හැරලා ගිහිල්ලා මේ වෙනකොට අවුරුදු 9ක් වෙනවා. දැන් අපි කියමු මේ පින්කමක් කරනවා ඒ අම්මට පින් දෙන්න කියලා ගෙදර. කවුද? අයිරංගනී සමරකෝණ මහත්මිය ඇතුළු ඇත්තෝ මේ තමන්ගේ අම්මට පින් අනුමෝදන් කරන්න අවුරුදු 9කට උඩදි මිය ගිය අම්මට පින් දෙන්න දැන් පින්කම ක්ලෑෂි කරනවා. අපි හිතමු ඒ ගෙදර ඉන්න අවුරුදු 8ක විතර තව චූටි දුවෙක් හරි පුතෙක් හරි ඉන්න. අවුරුදු 8ක කියන්නේ තේරෙන වයසක්නේ හොඳට. දැන් නම් අවුරුදු 8ක ළමයි හරි පණ්ඩිතයි හොඳට තේරෙනවා. එතකොට ඉස්කෝලෙත් මම හිතන් 3 වසර විතර වයසක ළමයිනේ. එතකොට දැන් මේ දරුවා දන්නවා හොඳටම මේ අපේ අර මේ හේමා සමරකෝන් කියලා මෙරිච්ච අපේ ආච්චි කෙනෙකුට තමයි මේ පින් දෙන්නේ කියලා මේ ළමයා දන්නවා.
අපි තුම දැන් මම මේ 9ත් ඇයි මේ 8ක් ගත්තේ මව්කුසට යන කාලෙත් තියලා තමයි කිව්වේ. දැන් ඔබ හිතන්න මේ ගෙදර ඉන්න අවුරුදු 8 දරුවා කවුරුත් නෙමෙයි. අර තමන්ගෙම මියගිය අම්මා. හේමා සමරකෝන් අම්මා තමයි මේ අවුරුදු 8ක මේ දැන් මේ ආපහු සුගතිය ඉපදෙලා මනුස්ස ලෝකෙ ඉපදෙලා තමන්ගෙම ගෙදර ඉපදෙලා දැන් මේ අවුරුදු 8 ළමයා කවුරුත් නෙමෙයි අම්මා. හේමා සමරකෝන් කියන්නේ තමන්ගේ අම්මා. දැන් ඔබ පින් දෙනවා හේමා සමරකෝන් අම්මට මේ පින් හේතු වේවා කියලා අවුරුදු 9කට පෙර මිය ගිය අම්මට කියලා පින් දෙනවා. ඔබ හිතන්නකෝ දැන් අර බබා දන්නවද ආ මේ මට මේ පින් දෙන්නේ කියලා දන්නවද? දන්නේ නැහැ. එයා තානේ ආර අපේ ගෙදර මැරිච්ච ආච්චි කෙනෙකුට මේ පින් දෙන්නේ කියලා සාදු කියයි. එයා දන්නේ නැහැ මේ පෙර ජීවිතේ තමන්ගේම ඥාතීන්ය මේ මටයි මේ පින් දෙන්නේ. එහෙම දන්නේ නැහැ. එතකොට පින්වත්නි අන්න ඒක තමයි මෙතන බලපාන්නේ සුගතියේ ඉපදිලා මනුස්සාත්මයක් ලැබුවත් මේගේ ඥාතියෙක් පින ගන්න බෑ කියන ඔන්න ඕකයි. ඒතර ඒක ගන්න පුළුවන් අර පරදත්තූප ජීවි කියන පෙරේතයන්ට. ඒක හැදිච්ච හැටි. එතකොට කවුරුත් මේ බුදුරජාණන් වහන්සේවත් ඒක හදලා නෙමෙයි පින්වත්නි. එතකොට දැන් මිනිස්සුන්ගේ දරුවෙක් පිළිසඳ ගන්න ස්වභාවයෙන් ඉන්නේ තාත්තා නෙමෙයි අම්මා. මාතෘත්ව ලැබන කෙනාට තමයි පිළිසිඳ ගැනීම තියෙන්නේ බිහි කිරීම තියෙන්නේ දරුවා. ඒක කවුරුත් හදලා නෙමෙයිනේ බුදුහාමුදුරුවත් කවුරුත් හදලා නෙමෙයි. ඒක තමයි මේ ලෝක ස්වභාවය. කර්මානුරූපෝ සිද්ධ වෙන විදිය. මේකත් එහෙමයි පින්වත්නි. පින් අනුමෝදන් කරන එකත් කියන එකත් පොන්චි දෙයන් නෙමෙයි මේකේ ලොකු මේ විශයක් තියෙනවා මෙතන කතා කරන්න. එතකොට ඔන්න දැන් හරි මේ පින ප්‍රයෝජනයක් වෙයිද නැද්ද කියන එකටනේ රහතන් වහන්සේ උත්තර දුන්නේ. ඊට පස්සේ අහනවා ස්වාමිනි නාගසේනන් වහන්ස මේ මේ විදිහට මේ කාරණේ මම පිළිගන්නම් ඔබ වහන්සේ කියන විදිහටම. එතකොට දායක මේ දානේ ඵලය අනුභව කරනවා ඒ දායකයා කවුරු නැතත් පෙරේත ඥාතියක් ගත්තත් දායකයට තියෙනවා පින නොගත්තත් දායකයට තියෙනවා. ඒක හරි ස්වාමිනි. එතකොට මට තව ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔන්න සැර ප්‍රශ්නයක් අහන නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජතුමා. මොකක්ද අහන්නේ? ස්වාමීනි මේ දායකයන් විසින් දෙන ලද්දා වූ මතක දාණය ඥාති ප්‍රේතයන්ට පැමිණෙන්නේ කියලා අර දායකයා මොකද කරන්නේ? ප්‍රාණඝාතී කරපු සත්තු මරපු ලේ හැලෙච්චත් එක්ක මේ දූෂිත සිතුවිලි චේතනාවලින් කරපු අකුසල් කර්ම තියෙනවනේ. මේ ජීවත් වෙලා ඉන්න මිනිස්සු කරන ප්‍රාණඝාත ආදී බොහොම බරපතල අකුසල කර්ම තියෙනවා. අන්න ඒ අකුසලයක් ගැන අහ ඥාතියට තරහට හරි අපේ තුම මාගේ මේ අකුසල කර්මයාගේ විපාකයක් මේ ඥාති ප්‍රේතීන්ට පැමිණේවා. අර පින් දෙන එකේම අනිත් පැත්ත කොළොත් නිකමට ටික ටෙස්ට් කරන්න හරි කොළොත් දැන් ඔබ හිතන්න පින්වත්නි තරහටත් එහෙම කරන්නේ. මේ අපි හිතමු නම් පින්කම් ගෙදරම ඇවිල්ලා ඉන්නවා මැරිච්ච කෙනත් එක හොන්දටම තරහ මිනිසෙක්. එතකොට ඔබ හිතන්න සමහරේට කවුරුවත් නෙමෙයි මැරිච්ච කෙනාගේම හස්බන්ඩ් හරි වයිෆ් හරි වෙන්නත් පුළුවන් තරහය ඉන්නවනේ මැරිලත් තරහ. ඉතින් දැන් ගෙදර හොගාලා මිනිස්සු වැඩ මහන්සි වෙනවා පින්කම් කරනවා දැන් පින් දෙනවා. පින් දෙනකොට අර අරයක් කිය හිතනවා මේ මේ කට්ටියක් වම් පින්නේ දෙන්නේ මම ඊයේත් අර සර්පේකට ගහලා මැරුවා දැන් මේගොල්ලෝ පින් දෙනවා නම් මම දෙන්නම් ඕකට මගේ අර පව මං කරපු ඒ සතා මරපු පව ඔය මැරිච්ච මිනිහට යන්න ඕනේ. ඔය මිනිහා ඒ මගේ මං කරපු පවෙන් දුක් විඳින්න ඕනේ. රජ්ජුරුව මහමුදු ප්‍රශ්නයක් අහන්නේ පින පුළුවන් නම් පවත් එහෙම දෙන්න පුළුවන් ඉන්න බෑ. මෙහෙම පින දෙනකොට එහෙට යනවා නම් පින මෙහෙම පව දෙනකොටත් යන්න ඕනේ. එහෙම යනවාද ස්වාමීනි කියලා අහනවා. ඒක හරි අමුතු ප්‍රශ්නයක්. පින්වත්නි නාගසේන මහරහතන් වහන්සේ මෙන්න මේ කර්ම විපාක අකුසල කර්ම වල විපාක ඒ ඥාතීන් කරා පැමිණේද කියලා අහපු ප්‍රශ්නෙට කියනවා මහරජාණෙනි එසේ අකුසල් නොපැමිණෙන්නේ එහෙම අකුසල් යන්නේ නැහැ. හැබැයි රජ්ජුරුව එතනින් සෑහිමටපත් වෙන්නේ
प्रश्न हरस प्रश्न मेतन प्रश्न कुमारी राज्यु राजतुमा अहन प्रश्न संबंध रहता हंस पिंगवा उत्तर अद्देनो एक महाराजा ने तेम एसियुत प्रश्न नो अन्नी महाराजा ने नहमाक विसदान्ना नोसितव तेपि नोएसियुत विचाला हुए किसी प्रयोजन अवकाश गेनाव निरालंबन कुमे गंगा वो उर्दव मुखव नोयाहुद कुमिनीस मे मनुष्यो द्विपदऊद कुमिनीस पाक्षीहु द्विपदऊद कुमाक पिनिस मुर्ग जाति हु चतुष्पदी उद एवं की प्रश्न है उद ये न में मुकद स्वामी ने में आहास उड़ पलो व्याट दिए ने मुकद स्वामी ये क्या क्या अमुत प्रश्न हान आप ही हितम को निकांग उबटत पुलवा ने क्या कोई दिया प्रश्न हान ऐ ऐ में गंगा वाल पल्ले हट गलन ने ऐ में और उड़ गलन बेरिद ये मा आहान वागे प्रश्न में वा ऐ में मिनिसुन काकुल देखा दिए ने मिनिसुन डट काकुल हतरा पहा कावे ने त्याई वगे प्रश्न मेंवाला उदाहरण कुन्ना से किए ना मीन मोड प्रश्न किए ना इतकोट मे हर लसंट रजतमा की स्वामी ने नागसेन ना से मम नुभहंस वेहेसन कमति व नो विचारा ने मे मग उभहंस वेहेस कमे मे वहां इतको दुआ शंकावगे प्रतिभाने पेनीस विचारा ने लोके ही बहु मनुष्यो वामग्राही हरि लसन कथा मे लंका मनुष्य गुडाक वामग्राही कहने हेमतिम वेरदीट हितान बल ओन देख अनिपत्र कल्पना करानी इवे अडुपाडु है अन्नी मनुष्य हेटी मे कहना वरदागन्ना पहाउ नोन सत्ता हुए मे मनुष्य गुडाक नोन नति विलाती है स्वामी नी ये अन्याने अवकाश नुलबत्वाईसिता मेसे मम नुभहंस की विचारा मे के अर मोड मिनिस्सु शकला प्रश्नति करेपील मम्मी ये हर हर हाँ इक अतकट मे नागसेन महाराज की मिलिंद रजत मे प्रश्न हल तीन लंका मिनिस्सु की बल्ल लंका विन मिनिस्सु बहुत रेखट अद ओगे हरस प्रश्न तीन ईक मेहमे कोहमद मुन बोरदल मेहमान मितन अतना मेके कोहमद मे मे लंका मिनिशुं की स्वभाव प्रश्न तम रजत मे मुखद मेवागे प्रश्न सुद्दोहा पिंगवातनीसा मेवा इतमा ये अहपु इकट हेतु मम्मी उपहांस महांसिकर मेवाहा के रजतमा की महाराजा पापकर्मी समग नुकल कल मिबंधु प्रयोग मे प्राणगाते करवाई के अपिहितमो कौर हर के मेकट मम्मी इतने दिन लसन उपमा वगे तीन एक पिंगवा अरे मे उनली वतुर गिनी तेलट गुडकोल के विशेष गोवियो एका वतुर तेल गिनी अदे प्लास्टिक बटन मन बुना थिंग उनली के वगे अरे मेद अरटूने वटे पोते मरटूतीन उनली वगे गस्वली बटवली वतुर बेदल बेदल अरगेन अनो थिंग ये वगे एहम अरगेन गियाट उन्हांसी अहनवा एवं मे अर गन शैल महापर्वत वगे देवल एहम देवल ओ वास्तिन प्रंदेन जाले आई गन देवल अतर आईनो मे द्रवगति तुलतीयन एन मे नम्यशीलिक मतरे नम्यशीली दे गिनियान पुल अंत तव दिनियान बेरी गण देवलतीयन निगा हरियट अरव गिनियन पुल मेव गिनियन बेकि अहन वगे कक्तम योग के वगेम मे
තෙල් දාලා පත්තු කරන්න පුළුවන් පහනටයි වතුර දාලා පත්තු කරන්න බැරි කියලා හෝ වගේ ප්‍රශ්නයක් කියනවා ඒක. ඉතින් එතකොට කෙනෙකුට කියන්න බුණා තෙලුත් වක් කරනවා වතුරත් වක් කරනවා. මේ ඇයි එතකොට දැන් ඇහුවොත් එහෙම ඇයි වතුර දාලා පත්තු කරන්න බැරි? ඉතින් අරගත් වතුර මේ ඒකත් ද්‍රව මේකත් ද්‍රව කියෝ වගේ එහෙම මේක දකින්න රජතුමනි මේ විදිහට කියලා කියනවා. හැබැයි මේකට පැහැදිලි උත්තරයක් උන්වහන්සේට තියෙනවා පින්වත්. මේ උත්තරේ උන්වහන්සේ ඉදිරියේදී කියනවා. ඉතින් කියනවා මෙතෙන්දී කුසල කර්මය වුණුන්ට බෙදා ගන්න හැකියුණාට අකුසල කර්මය විදිහට බෙදා ගන්න බැහැ රජතුමනි. ඔය කර්මයේ ස්වභාවයත ගොඩාක් ලස්සන උපමාවලින් මෙතන විස්තර කරනවා. සමහර ලාවට ඇලපාරක තියෙන වතුර ටික ධාන්‍ය වවන තැනකට හරවලා ගෙනහිල්ලා කුඹුරකට පුළුවන් වුණාට අරගෙන යන්න, මහා සාගරයේ තියෙන වතුර මේ කුඹුරු වලට ගෙනල්ලා හරවලා අරගෙන යනවද කියලා අහනවා. නෑ ස්වාමීනි කියනවා. ඒ වගේ තමයි කියනවා අකුසල් බෙදා ගැනීමක් වෙන්නේ, කුසල් තම බෙදා ගැනීමක් තමයි වෙන්නේ කියනවා. ඉතින් මෙතන පින්වත්නි රජ්ජුරුවොත් නිකන් ඉන්නේ. රජ්ජුරුව ඊට පස්සේ අහනවා ස්වාමීනි කවර කාරණයකින් මේ කුසල් බෙදා ගන්න හැකි වේද? අකුසල් බෙදා ගන්න නොහැකිද? මේ මේ මෙහෙම බෙදා ගන්න බැරි පුළුවන් කතන්දරයක් හැදලා තියෙන්නේ කවර කාරණයක් නිසාද? මේ මේ ඔබ වහන්සේ මට මේ හංගන්නේතෝ කියන්න ස්වාමීනි. මම කිසිවක් නොතේරෙන අන්ධෙක් නෙමෙයි. හැබැයි ඔබ වහන්සේ කියන දේ අහලා දැනගන්න මං කැමතියි කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ රජුරවන්ට කියන මහරජාණෙනි අකුසලය ඉතාම ස්වල්ප දෙයක්, මද දෙයක්. හැබැයි කුසලය කියන්නේ බොහෝ මහත් වූ දෙයක්. ඔන්න ඔබට ප්‍රශ්නයක් ඇති වෙයි තින්දි අපි ඒක විස්තර කරලා දෙන්නම්. මේක අකුසලයේ ස්වභාවයට වැඩිය කුසලයේ ස්වභාවේ මහත් වූ දෙයක් කියනවා. අන්නේ නිසා කුසලයේ මහත් නිසා දෙවියන් සහිත මේ ඉහළ තලවලට පැතිරලා යන එක කුසල කියන්නේ. අර අකුසලයේ ස්වභාවේ මේ පල්ලෙහා තැන් වලට යන්නේ. එතකොට මේකට උපමාවක් කියන්න කියනවා. කියනවා මේ ඉතාම ශුද්‍ර වූ බොම්මේ පුංචි ජල බිඳුවක් මේ මහ පොළොවට වැටෙන ආකාශයෙන්, එක ජල බිඳුව, පොඩි ජල බිඳුව, මේ වැටිච්ච පුංචි ජල බිඳුව මේ මහ පොළොව පුරාම මේ යොදුන් ගණන් මේ යොදුන් 10 12 මහා ඈතට මහ පොළොවේ පැතිරලා යන තරම් අර පුංචි ජල බිඳුවට පුළුවන්ද කියලා අහනවා. අපෝ ස්වාමීනි එහෙම බෑ කියනවා. එහෙනම් රජතුමනි මේ මුළු මහ පොළොවම, ඒ කියන්නේ මේ මුළු ලෝකේ පුරාවටම පැතිරිච්ච මහා වර්ෂාවක් එක සැරේ ඇදහැලුනොත් එහෙම ඒ වර්ෂාවට යොදුන් ගණන් පැතිරෙන්න පුළුවන්ද බැරිද කියලා අහනවා. අනේ ස්වාමීනි ඉතින් මේ වර්ෂාව ලෝකේ පුරා වැටෙනවා නම් ඒ වර්ෂාවෙන් මේ ඔය විල්, ගංගා, ඊට පස්සේ පුංචි ගංගා වගේ මහා ගංගා, ඔය ඇල දොලවල්, පොකුණු මේ වගේ හැම තැනම පිරලා ඉතිරලා ගිහිල්ලා මහා සාගරෙත් මේ පිරෙනවා අර වතුර වලින්. ඒක ලෝකේ පුරාම ඒ වතුර ටික පැතිරෙනවා කියනවා. එතකොට මේ වගේ මේ අකුසලයයි කුසලයයි අතර සෑහෙන පරතරයක් තියෙනවා කියනවා. දැන් ඔබ හිතන්න මේකේ පින්වත්නි අකුසලයට කවදාකවත් බැහැනේ මේ දිව්‍ය සැප ලබා දෙන්න. කුසලයට තමයි ඒ දිව්‍ය සැප, බ්‍රහ්ම සැප, බ්‍රහ්මාත්මයම් සුඛයක් ඇත්නම් ඒව ලබා දෙන්න අකුසලයට බෑ. අකුසලයට ලබා දෙන්න පුළුවන් මොනවාද? නිරේ නිර්සතෙක් කරේ, ප්‍රේත සතෙක්, මේ තිරිසංගත සතෙක් කරන්නනේ. එතකොට මේ පුංචි කූඹි ගැඩවිල්ලෝ මේව කරන්න ඕන අකුසලයට පුළුවන්. කුසලයට එහෙම නෙමෙයි. කුසලයට මහා බල සම්පන්න මේ දැන් ඔබ හිතන්න දෙවියන්ට තියෙනවා මිනිස්සු අතර සාපේක්ෂව ගත්තොත් එහෙම ආයුෂ, වර්ණ, සැප, බල මේ හැම එකෙම වැඩි කියනවා දෙයියෝ. ඒ දෙයයන්ටත් වඩා ආයුෂයෙන් වැඩි බ්‍රහ්මයෝ, දෙයයන්ටත් වඩා බලේ වැඩි බ්‍රහ්මයන්ට. එතකොට මෙතන මේ කුසලෙ වැඩි වෙන්න ඔබ බලන්න ඔවුන්ට තියෙන බලේ වැඩි වෙලා, ඔවුන්ට තියෙන වර්ණේ වැඩි වෙලා, ඔවුන්ට තියෙන සැපේ වැඩි වෙලා, ඔවුන්ට තියෙන ආශ වැඩි වෙලා මේ මේ හැම දෙයකම
අකුසලෙත් ඒක සාපේක්ෂව ගතද අකුසලයට කවදාකවත් එච්චර හරියක් කරන්න බෑ. ඉතින් එහෙනම් ඔබ හිතන් දැන් මිනිස්සුන්ගේ තියෙන නුවණ තිරිසංගත සත්වොත් එක්ක සාපේක්ෂව බැලුවත් ඔබට පේනවා තිරිසංගත ලෝකේ කිසිම සතෙකුට වඩා නුවණක් මිනිසුන්ට තියෙනවා. එතනම ඔබ හිතන්න කුසලයට පුළුවන් මිනිස්සෙක් කරන්න හැබැයි අකුසලයට පත් කරන්න පුළුවන් ඉච්ඡ සත්වයාට ඒ තරම් නුවණක් නැහැ. සමහරට මහ විශාල ඇඟවල් තියෙන මිනිසෙකුට වඩා ඒ උනාට ඒ වගේ නුවණක් නැහැ. ඉතින් දැන් මොලේ තියනයි කියන හස්තිය වුණා අර දන්වැලේ බැඳිලා ඉන්න එකගෙන මම අහලා තිනෝක ඇත්තද බුරුද මන් දන්නේ. දන්වැලේ බැඳිලා ඉන්න එකගෙන කියන පුංචි කාලේ දන්වැලේ බැඳලා ඉන්නකොට ඉතින් කඩා ගන්න බලනවා එහිට යනවා මෙහිට යනවා අර දන්වැල ගල කඩා ගන්න කොච්චර උත්සාහ කරත් බැරි වුණාලු. ඊට පස්සේ ඉතින් දැන් ලොකු වුණාට පස්සෙත් අර දන්වැලේ බැඳලා තිනකොට හිතන් ඉන්නවලු පොඩි මං ඕකට ඕන් තරම් කඩා ගන්න බැලුවා ඕක මට කඩන්න පුළුවන් එකක් නෙමෙයි කියලා ලොකු වුණාට පස්සෙත් හිතන් ඉන්නවලු අර පොඩි කාලේ සංඥාවෙන්ම ඕක නම් මට කඩා ගන්න බෑ කියලා. නමුත් ලොකු වුණාට පස්සේ ඕක කඩන එක එච්චර දෙයක් නෙමෙයි. නමුත් අර පොඩි කාලේ කරපු අත්දැකීම් ඔස්සේ බෑ කියලා හිතාගෙන ඉන්නවයි කියනවා. ඉතින් ඒක කොච්චර දුරට ඇත්ත කතාවක්ද මනස්ගතයක්ද කියන එක මට අදාළ නැහැ. මම දන්නෙත් නැහැ ඒක අහලා තියෙන එකක්. නමුත් සත්තුන්ගේ වගේ ප්‍රශ්න තියෙනවා. සත්තුන්ට හිතන්න පුළුවන් මොලේ තියෙන සත්තු ඉන්නවා. හැබැයි ඒ හැම සතෙක් අතරෙම පින්වත්නි ඔබ බලන්න කුසලයෙන් තමයි එන්නේ එක වැඩි වෙලා තියෙන. දැන් හොඳම උදාහරණේ අර අපි බල්ලෝ ගැන කතා කරන්නේ බල්ලන්ගෙත් තියෙනවා පින්වත්නි. සමහර බල්ලෝ ඉන්නවා මේ හොඳට මොලේ තියෙනවා. දැන් පොලිසියට ඔබ දන්නව දැකලා තියෙනවද මේ පාරවල් ගානේ හින අහිංසක බල්ලෝ අරගෙන ඉන්නේ මේ කොහෙන් හරි කෑම ටිකක් හොයාගෙන කන අහිංසක බල්ලෝ. අනේ ජාති බල්ලෝ ගැන හිල්ල පොලිස් බල්ලෝ කියලා පුරුදු කරන ඔබ දැකලා තියෙනවද? ඇයි ඒ පොලිසියට ගන්න බල්ලන් වුණත් මේ පුහුණු කරන්න පුළුවන් හිතන්න පුළුවන් නුවණක් තියෙන බලු වර්ගය ඉන්නවා කියන එක තේරුම් ගන්න පුළුවන් බලු වර්ගය ඉන්න. එතකොට ඒතන වෙලා තියෙන මොකද්ද? ඒ බලු වර්ගය කියන එක වර්ගගත වෙලා හැදෙලා තියෙන්නෙම යම් කිසි අර පාරේ ඉන්න අනිත් බල්ලට සාපේක්ෂව පිනක් වැඩි වෙච්ච නිසා කුසලයක් වැඩි වෙච්ච නිසා. එතකොට කුසලේ වැඩි වෙන්න මොලේ එනවා. කුසලේ අඩු වෙන මොලේ නැතුනවා. ඉතින් ඒ වගේ මොලේ සැපේ හැම දෙයකම අකුසලේ පැත්තෙන් නිරේ දුක් දෙනකොට දැන් නිරේ කල්ප ගණන් දුක් දුන්නත් ඒකත් බලන් ගියාට පස්සේ අර දුක වැඩි කරන්න මේ කල්ප ගාන වැඩි වෙලා තියෙන්නේ. ඊට දැන් සුගතියේ දිව්‍ය සැප බ්‍රහ්ම ආත්මවල කල්ප ගණන් දෙන්නේ සැප වැඩි කරන්න. එතනම බලන්න අකුසලේට කරන්න පුළුවන් ඉතාම සල්ප දෙයයි කුසලේ මහත් වූ දෙයක්. ඉතින් මෙන්න මේ මහත් වූ දේ සහ පුංචි වූ දේ අතරේ පැතිරෙන එක අතරේ කතාවක් තියෙනවායි කියලායි කියන්නේ. මහත් වූ දේ මහා ගංගා පිරිලා මහා සාගරේ පුරවන්න පුළුවන් වුණාට පුංචි වූ දේකට මේ පුංචි වතුර බිඳුවකට අඩුතරමේ යොදුන් 10ක් 15ක් තෙමන්නවත් හිතන්නවත් බැරි තරම් මේ මහ පොළොවට වැටිච්ච ගමන් උරා ගන්න පුංචි වතුර බිඳුවක්. ඉතින් ඒකට පැතිරෙන්න බෑ. ඒකට කරන්න පුළුවන් දේ අඩුයි. අන්නේ වෙනස මේ කුසලේ අකුසලේ අතර තියෙනවා කියනවා. ඒතර පින්වත්නි මෙතන තවත් අහනවා මේ ස්වාමීනි කවර කාරකෙන් කාරණයකින්ද අකුසල් මද වෙලා කුසල් බොහෝ වෙලා තියෙන්නේ කියලා. ඉතින් එතෙන්දිත් රජ්ජුරුවන්ට උත්තර දෙනවා මේ ප්‍රීති ප්‍රමෝදේ නිසා නිතර නිතරේ කරපු පින් ගැන හිත හිත හරියට අර මේ උල්පතේ ජලය කියන්නේ ලිඳක ජලය උල්පත් වතුර විදියට නිතර නිතර පිරිපිරියනවා වගේ මේ කුසල කර්මයක් ආවර්ජනය කරමින් නිතර නිතරම ඒක තව තවත් තව තවත් පුළුල් වෙනවා. අකුසලේ හරියට නිකන් අර වියලිලා ගියපු ගංගාවක වගේ ඒවා පැතිරෙන්නේ බැරි තත්ත්වයක් අකුසලේට තියෙනවා කියලා. කුසල එහෙම නෙමෙයි කියලා. හොඳට උල්පතක් තියෙන තැනක ඔබ දන ඇලදොල ගංගා ගලාගෙන යනවා වතුර මේ පැතිරලන දැ සමහර ලිං බලන්නකෝ ඇතැම් ලිඳක් තියෙනවා මේ ඒ උල්පත් වතුර වලට අනුව මේ පිරිල උතුරල යන්න බෑ. සමහර ලිං තියෙනවා ඒ උල්පතේ ශක්තිමත්කමට මේ ලිඳේ වතුර උතුරල යනවා. උතුරල යන ලිං තියෙනවනේ එහෙම ගලාගෙන යන. එතකොට ඒ ගලාගෙන යන ස්වභාවය නිසානේ හැම තැනටම පැතිරලා යන ලිඳ ඇතුළට විතරක් මේ නැතුව ඒක තවදුරට පැතිරලා යන්නේ. එතන මේ පින හරියට කුසල යන්නේ ගලාගෙන යන මහත් වූ ස්වභාවය තියෙනවා. අකුසලේ හැරෙනවා වේලිලාගේ ලිඳ වගේ. ඉතින් කොහින්ද තව පතුරුවල දාන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේ ලස්සනට මේක උපමා උදාහරණ එක්ක ගලපලා පෙන්නලා මේකේ ස්වභාවය කියා දෙනවා. මේ මියගිය ඥාතීන්ට
පින්පෙද්දෙනකොට ඒ පින සහ ඒ කුසලයේ අකුසලයේ අතරේ තියෙන වෙනස ගැන තමයි මේ අපූර්ව සාකච්ඡාවක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි නිතර කතා කරන මාතෘකාවලට වඩා හාත්පසින් වෙනස් පැතිකඩකට අර රජ්ජුරුව ස්වාමීන් වහන්සේ මේ නිකන් නෙවෙයි රහතන් වහන්සේ නමකගේ සාකච්ඡාවක්. ඒ නිසා මේ කවුරුර පුතජන කෙනෙක් කියන කතාවක් වගේ නෙමේ මහරහතන් වහන්සේ නමක් උන්වහන්සේගෙන් ගත්තු සාමාන්‍ය නිතර කරන සාකච්ඡාවලට එහා ගිය සාකච්ඡාවක් නිසා මට හිතුණා අද ඔබට මේ අවබෝධය ඇති කරලා දෙන්න මේ සාකච්ඡාව කරන්න. ඉතින් ඔබ සියලු දෙනාටම මේගේ ඥාතීන්ගේ පින්කම් ගැන කතා කළ යුතු විවිධ පැතිකඩ තියෙනවා. මේ පැතිකඩවල එක පැතිකඩක් තමයි ඔය අද ඥාති ප්‍රේත පින්පෙත් ප්‍රශ්නය ඔස්සේ සාකච්ඡා කරන්නට යෙදුණේ. ඔබ සියලු දෙනාටම තමන් කරන පින්කම් තුල දැන් තේරුම් ගන්න කාටද පුළුවන් ඇයි එහෙම පුළුවන් වෙලා තියෙන්නේ ඊතර බැරි වෙලා තියෙන මොන හේතුවක් හින්දාද ඒවා ඔක්කොටම උත්තර උතන අද දේශනාව තුළ තියෙනවා. ඔබ සියලු දෙනා කරන පින්කම් අවබෝධයෙන් කරමින් මේගේ ඥාතීන් උදෙසා දෙන්නා වූ සියලු පින් අවබෝධයෙන්ම අනුමෝදන් කරවන්නට ඔබ සියලු දෙනාටම භාග්‍ය වාසනාව සැනසිල්ල සුවපත් භාවයේ සැලසිට්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේ පින්වත්නි ධර්මදේශනයට දායකත්වයෙන් එකතු වෙන්නේ 361 14 නිවසේ පදිංචි කඩවත මහර ජිනසේන මාවතේ පදිංචිව සිටින ඉරාංගනී සමරකෝන් මහත්මිය සහ ආරියරත්න පෙරේරායතුළු දූදරු පිරිස විසින් ඔවුන් 91 බී නාගහගොඩ ඉලුක්වත්ත පිළිම තලාව ලිපිනෙහි පදිංචිව සිට මීට වසරකට පෙර පරලෝ සැපත් විශ්‍රාමලත් යුද හමුදා නිලධාරී එල්.බී. සමරකෝන් ආදරණීය පියාණන්ටත් මීට වසර 9කට පෙර පරලෝ සැපත් හේමා සමරකෝන් ආදරණීය මෑණියන්ටත් වසර 1කට පෙර පරලෝ සැපත් ආර්.බී. සමරකෝන් බාප්පායතුළු මීගිය සංසාරගත සියලුම නෑදෑ හිත මිතුරන්ට මේ පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝාස ප්‍රාර්ථනා කරලා තිනෝ දූදරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ඒ වගේම ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තිනෝ. ඉතින් අපි දායකත්වයෙන් දරපු පින්වත් අයිරාංගනී සමරකෝන් මහත්මිය සහ ආරියරත්න පෙරේරා මහත්මයා ඇතුළු ඒ පවුලේ දූදරු පිරිස විසින් බලාපොරොත්තු වෙච්ච පරිදි ප්‍රධාන වේ විශ්‍රාමලත් යුද හමුදා නිලධාරී එල්.බී. සමරකෝන් ආදරණීය පියාණන්ට සහ හේමා සමරකෝන් ආදරණීය අම්මා ඇතුළු අනිකුත් නම් වශයෙන් සිහිපත් කරපු ඒ බාප්ප ප්‍රධාන සියලුම සසරගත මීගිය ඥාතියොත් ඔබ හැම දෙනාගේම සංසාරගත සියලු මීගිය ඥාතියොත් මේ පින් බලෙන් මේ උතුම් පින් බලෙන් පරලෝ සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි කවුරුත් ආශිර්වාද කරමු. පරලෝ සැනසෙල්ලට අනුමෝදන් කරමු. ඉතින් පින්වත්නි මේ රැස් කළ පින දෙවියෝද සතුටු සිතින් අනුමෝදන් වූ දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. net fm ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැම දෙනාටමත් net ආයතනයේ අධිපතිතුමන්ට ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට ඒ වගේම අපේ වරුණ මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් කඩවත මහර පදිංචිව සිටින අපේ පින්වත් අයිරාංගනී සමරකෝන් මැතිනිය ඒ වගේම ආරියරත්න පෙරේරා මහත්මයා ඇතුළු ඒ දායකත්වයෙන් එකතු වෙච්ච පින්වතුන්ටත් අපි ආශිර්වාද කරනවා. නමෝසෙන් කිව්ව නොකිව්ව සිහි වෙච්ච නොවෙච්ච දායකත්වයෙන් වගේම ශ්‍රාවකත්වයෙන් එකතු වෙච්ච ඔබ හැම දෙනාටමත් අපි මේ සියලු පින් ආශිර්වාද කරන හැම දිනාටම පරලොව සැනසෙල්ලට සුගතියට මෙන්ම මෙලව හිත සුව පිණිස සියලු දිනාට සියලු පින් හේතු වෙත්වා සැමට චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු ත්වං සදාති. සාදු 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 සාදු. සෙනසුරාදා සිද්දේ දසපුව ධර්මදේශනාව නිමවටපත් උනේ හැමදාම අහන හැමදාම ඇහෙන බොහෝ දෙනා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති නැත්නම් වැඩිපුරම කතා බහ කරන මාතෘකාවක් තමයි අද අපේ හැමෝටම අහන්සි. අපි අහලා නැති ටිකක් අපිට දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා වැදගත් ඔබට ඒ වගේම තවත් ඒ සම්බන්ධව බොහෝ ප්‍රශ්නත් අහන්නට ඔබට හිතේ ප්‍රශ්න මතුවෙනවා ඇති මට හිතෙනවා. අද මේ දුරකථනයටත් අවස්ථාව දුන්නොත් හොඳයි කියලා. හේතුව මේ වගේ ප්‍රශ්න තමයි අපි වැඩිපුරම අහන්නේ. ඒ නිසා ඔබ ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න
පිම්පෙත් අනුමෝදන් කිරීම සම්බන්ධව මතක දානය පිළිබඳව බණ පිළිබඳව කෙරෙන්නා වූ විග්‍රහයක් ලෙසින් කළ අනුශාසනාව ශ්‍රවණය කරපු ඔබට මතු වුණ ගැටලු 0112553263 දුරකථන අංකයේ විවෘතව තිබෙනවා ඔබට ඔබේ ප්‍රශ්න विविध प्रश्न बौद्ध जनता हुरुवेला तिबेन प्रश्नावली मुकद समहरलाट भयात मनोहरी कराई कियल එනිසා මේ ගැන හරියටම තක්කෙනම දැනගන්න ඕන කියලා විශ්වාසිකුත් ඇති. කොහොම නමුත් අපිට ප්‍රශ්න නැති වුණා මිරිඳු රජතුමා නිසා. අපි ලියාගත්ත ප්‍රශ්නත් අපිට අහන්න තිබුණ ප්‍රශ්නත් අපේ හමුදුර පහු කාලීනව දේශනා කරමින් ගියා. මිරිඳු රජුව අහපු ප්‍රශ්න ගොන්නේ ඒ ප්‍රශ්නත් තිබුණා. එනිසා ශ්‍රාවකයන්ට අවස්ථාව දෙනවා. ඔබේ ප්‍රශ්න විසඳ ගන්නට අවස්ථාව තිබෙනවාද? සෙනසුරාදා සිටින තසපෝට කතා කරන්න 0112553263 63 දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙන්නේ කෙනෙක් සම්බන්ධව සිටිනවා අයිබවන් දුරකථන සිට නබඩ අවස්ථාව තිබෙනවා අයිබවන් මතන දුරකථන මාර්ගයේ කොමන හෝ ගැටලුවක් නිසා වෙන්නට ඇති දුරකථනයේ සිටින ඔබට අවස්ථාව තිබෙනවා අපි අවස්ථාව ලබා දෙන්න සූදානම් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් හොඳයි නැවත ඔබ සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපේ හැඳුනේ මේ අර පේතගොටු ඔය මලගිය ඥාතීන් ඇසුරේ කතා කරනකොට වැඩි වශයෙන්ම අහපු ප්‍රශ්නයක් තමයි මේ පේතගොට්ටක් අර ගෙවල්වල හදලා තියෙනවා 7 දවස් 3 මාසේ වගේ දැන් අර ඒ පේතගොට්ට හදන්නේ මේ ප්‍රේතයන්ටද වන්න මේ සිහිපත් කරපු පිහාටු ගල්ල විසි කරලා අර පන පිටින් අර කුකුලා දඟලද්දී කටින් කඩලා කාගෙන කාගෙන යනවා කටු ටික පවා හපලා හපලා කඩලා විසි කරනවා මුළු කුකුලම කනවා ලේ ටික ඔක්කොම ඉස්සෙල්ලා බොනවා ඔව් අර කඩලා මේ උදරේ කඩලා ලේ ටික බීගෙන බීගෙන ගිහිල්ලා මේ මිනිස්සෙක් එහෙමයි ලේ ටික බීගෙන බීගෙන ඇඟ පුරාම ලේ බීගෙන බීගෙන ගිහිල්ලා මස් ටික කෑලි කඩලා කඩලා කනවා අර පන තියෙන කුකුලගේ मेतन සමහරලාට වරුණ මේ අවුරුදු මහ විශාල ගානක් ඒ සාපිපාසාවෙන් ඉන්නවා
අර ගැම්මල කනවා එහෙම ඒක ඒක තව කට්ටියනේ ඒ වෙල වන්තාසික කියන කට්ටිය දැන් මේ කුප්පිපාසික කියන පෙරේතය තමයි මට මම විශ්වාස කරනවා අය පෙරේත ගොටු වල කැමති ඒව කාගෙන කාගෙන යන බොන්න ඒ අර මිනිස්සු ගැඟට වැහිලා ඒ වගේ කන බොන ඒව මොකද ඔය පරදත්වප ජීවී ප්‍රේත කොට්ටාස ගොඩක් කලාවට මේ පින් අනුමෝදන් කරාට පස්සේ යනවා. ඒ කියන්නේ පිනෙන් සතුට වෙනවා. සතුට වෙන කුසට ආහාරයක් වගේ. ඔව් මං කියවනේ දැන් මේ ඉන්න පෙරේත හතර වර්ගයෙන් හොඳ කට්ටිය කියලා. ඔව්. ඒ කියන්නේ යාලා කිව්ව කියන දේ අහනවා පින් අනුමෝදන් වෙලා යනවා. ඒ කට්ටිය කරදරයක් නැහැ. ඒතර අර කට්ටිය පින ගන්නත් බෑනේ. බින්දුනට බෑ. ඉතින් අර පොල් මල් අරගෙන ගහලා පන්නලා බෝතල් වලට දාලා මුහුදු දාලා නම්මනම් තියෙන විකාර ඔක්කොම කරනවානේ. එහෙමයි. ඒ ලෝ ගන්න බෑ දඟලනවා. සමහරලාට බින්දුනට යන්නේ නැහැ පිරිත් කිව්වට යන්නේ නැහැ. ඒ වගේ ඒ පෙරේතාත්මය තුල තියෙනවා එහෙම. එතකොට ඒ ඒ අපි දැන් පේත ගොටුවක් තියලා වගේ කටයුතු කිරීම තුල එතකොට අපි ඒ අයටත් සලකලා තියෙන සංග්‍රහයක් කරලා තිබෙන්නේ. එතකොට ඒ අය එතන රැඳීමේ ඉඩ කඩක් තිබෙනවාද? දැන් අපි පරදත් රූපම නම් අරගෙන යනවා කියලා බොහන්ස කිව්වනේ. දැන් අරම කෙනෙක් එතෙන්ද ගෙන්න ගන්නවා කියන්නේ පේත ගොටුවක් තියලා හරි භයානකයි. ඔය දැන් ඔය මං දැකලා තියෙන ඔයදී මේ පන්නල්ල පන්නන්න කලින් මේ සමහරලාට අර බෝතල් වලට දාන්න කලින් නියම් කණ්ඩ දෙනවා වරුණ පෙරේතින්ට අර උපමා වගේක් තියෙනවා නිකම් මහා ගින්නකට පුළුන් මොනවා හරි වගේ ගෝණි ගණන් ගණන්ලා දැම්මත් ගින්න මේ සතුටු කරන්න පුළුවන්ද කවදාක සතුටු කරන්න බෑ ඒක එක තප්පර ගානට ඇවිල්ලා ගියා ඉවරයි පෙරේතයින්ට අර වගේ කුප්පිපාසිත පෙරේතයින්ට වරුණ මේ කුසට මොන තරම් දැම්මත් ආහාර කවදාකවත් ඒ කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැහැ එහෙමයි කොච්චර දැන් ඔය මං කිව්වා අර මහා හැලි ගණන් කනවා කියලා හැබැයි කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැහැ කෙලසෙම සොටු හොය හොය යන පෙරේතයෝ වෙනම කට්ටිය කී අර අපි කිව්වේ වන්තාසික කියන ඒගොල්ලන්ට කොහොමවත් කෙලසෙම සොටු ටික ටිකෙන් කොහොමත් මේ කුසප්පිරෙන්නේ නැහැ නේ වරුණ මේ මොන හරි සොටු ටිකක් හම්බුනොත් එහෙම ඒක දිවේ ගා ගත ඔච්චර දැනෙන්නේවත් නැහැ ඉතින් මට කියන්න තියෙන විචරයි පෙරේතාත්මිට ගියාට පස්සේ ඕවා දීලා සතුටු කරා කියලා කවදක්වත් ඒ පෙරේතාත්මේ සංසිඳවන්න බෑ මම කියන්නේ හොඳම දේ ඒ අයගෙන් අපිට බාධාවක් එනවද ගැටලුවක් එනවද ප්‍රශ්නයක් එනවද ඒක තමයි මම කියන්නේ මේ ප්‍රධාන අංක එක මට කියන්න තියෙන්නේ තමන්ගේ වයෝවෘද හෝ මිය යන ආසන්න හෝ ඉන්න කෙනෙක්ව ඒ තැනට යවන්න නැති වෙන්න ඉස්සලා කටයුතු කරන්න කියන එක පළවෙනි අවවාද හැටියට දෙන්න වෙනවා මරණ ආසන්න මොහොතේ දැන් ඔබට මතක නැවරන මම අර මේ මේ පිළිකා රෝගී දුවෙක් ගැන පහුගිය දවස්වල කිව්වා ඒ දුව පහුගිය දවස්වල ජීවිතය අතහැරියා එතකොට ওই දරුවා අසනීපව ඉන්න කාලේ මට තේරුණා මේ අම්මා එන්නින්න ආදරය කරනවා අර දරුවට. ලං වෙනවා වැඩි. අම්මා දැන් අර ළමයාට දැන් තේරෙනවනේ අනේ මගේ දුව තව ටික දවසක් ඉන්නේ කියලා. එයාම තිස්සම තොරුල් කරගෙන ආදරය කරනවා ඉබෙනවා අනේ මගේ පැටියෝ මේ වා මොනවද කන්නාසෝ වගේ හැම වෙලේම ආදරය කරනවා. ඒක ස්වභාවයෙන් එනවනේ. හැබැයි මේගොල්ලෝ මේකේ භයානකකම හිතන්නේ. එහෙමයි. දැන් මං අර දරුවගෙන් අහුව පුතේ ඉස්සර අම්මා ඔයාට ඉස්සරත් ඔහමද? අනේනේ සංස ඉස්සර ළඟටවත් ඉන්නේ නැහැ එහෙමයි කිව්වා. එතකොට මේ එතකොට දැන් වෙනස් නේද කියලා අනේ ඔව් කිව්වා. එතකොට දැන් ඔයා ඉස්සරට වැඩිය අම්මට ආදර නේද කිව්වා. ඔව් කිව්වා. අම්මාගෙනම හිතනවා කිව්වා. ඉතින් දැන් අම්මට තේරෙන්නේ නැහැ දැන් මෙතෙන්දී මේකේ තියෙන භයානකකම. දැන් එන්නෙන් අර ජීවිතේ තව ටික දවසයි කියලා දැනෙන්න ඒක නාට දක්වන ආදරේ බැඳීම උපාදානෙ වැඩි වෙන අරයතර පැත්තෙන් එයාට ආදරේ හිතනවා අනේ මං කොහොමද මගේ මේ අම්මව දාලා යන්නේ මට මෙච්චර ආදරේ කරන අම්ම කෙනෙක් දාලා යන්න බෑ මට කියලා හිතේ හිත ඒ දරුණුම අතහැරීමට සූදානම් වෙන වෙලාවෙ දෙනවා හිර කරනවා ආයි මෙහෙට එන්න ඔළුව දාන්න එහෙමයි ඊට පස්සෙ ඉතින් ඇවිල්ලා ඇඟවලුට වහිනවා ඊට පස්සෙ ඉතින් ආයි දීපන් ගොබත් පිංගා එතකොට ආදරේ නෑ එතකොට දැන් බත් පිංගන් දීදී කවකව ඔය විකාර කරන්න ඕනේ මං කියන්නේ ඉස්සෙල්ලාම තමන්ගේ මේ ජීවත් වෙන ඥාතියා පෙරේතාත්මයකට යන බැඳීම් ඇති කරන තැනදිම කඩන්න. ඒක කරන්න අමාරුයි. නමුත් අමාරු නැත් අර ළමයා අනතුරකට දාන එක හිතාමතාවක පුළුවන්ද කරන්න. ඒ නිසා මං යම්මට කිව්වා අම්ම ඔයා වාගේ හිතට කොච්චර ආදරය ආවත් වා ඉස්සර හිටියා වගේ ඉන්න පෙන්වන්න යන්න එපා. ළඟදි පෙන්වන්න එපා. ඒ ආදරේ ඒ දැනෙන්න අරින්න එපා. හැබැයි ආට දැන් ආදරේ දැන් සමහරවිට මෙහෙම කිව්වම තේරෙනවද වරණ? ආදරේ පෙන්වන්න එපා කියනකොට හිතනවා
ආහෙනම් හැමතිස්සෙම බයින්න ඕන. වෛරය ඇති කරගන්න ඕන. ඒක ප්‍රතිවිරුද්ධ පැත්ත දෙන්න ඕන කියලා හිතනවා නේද? ඒක තමයි තල්ලු කරන්නේ. ඕ එතකොට ඉතින් තර හැම්බරෙනවා. ඒ දෙකම නෙමෙයි මේ මැද 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 පිළිවෙත මැදුම් පිළිවෙත ඒක තමයි අපි ඉස්සෙල්ලා පෙරේතේ බවට පත් වුණාට පස්සේ කරන දේවල් ගැන කතා කරන්න කලින් පුළුවන් තරම් බලන්න පෙරේතේ නොකරන තැනට කටයුතු කරන්න. යාර හැමතිස්සෙම ධර්මයේ ගැන උපදේශ දෙදී ධර්මයේ තුල තියාගන්න බලන්න ඕනේ. ඒකෙන් දැන් අපිට මේ වෙලාවේ අහන්න තියෙන බොහොම යම් සීමිත පිරිසකට තමයි ඉතුරු අවවාද දෙන්න තියෙන්නේ. පෙරේතෙක් වෙච්ච කෙනෙක් කියනොත් මොකද කරන්නේ කියන තැන. අපි ඒ ගැන කතා කරමු. රසවත් සහ අනතුරුදායකයි. අපි ඊට කලින් ඒ ගැන කතා කරන්න තව බොහෝ දේවල් තිබෙද්දි නැවතත් දුරකථනයට අවස්ථාව ලබා දෙනවා. දුරකථනයේ සිටින ඔබට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අයිබෝන්. අයිබෝන් වරුණ මහත්තයා මම නීගමේ පෝල් බණ්ඩාර. ආ පෝල් මහත්තයා. ඔව් මම දකින්නවා විශේෂයෙන් කතෝලිකයි එහෙම කොටතරා වෙන්නේ බා මම කතෝලිකේ දෙපැත්තම මේ මියගිය ඥාතීන්ට දාන දෙන්නේ බොහෝම මේ මගුල් ගැප් වගේ නිකන් ලොකු මේ සාද්‍යයක් දාලා මත් වතුර එහෙම ගෙනල්ලා. හැබැයි දෙන්නේ ඒ වගේම අර වැරදි වැඩ කරන යාතකෙකුට දෙන්නේ උඩර දෙන්න ඕන නිසා දීලා ඒගොල්ලෝ පාටි දාලා ගෙදරත් අඩදබර කරගන්නවා. මේ මං අත්දකපු දේවල්. එතකොට මම මේ නිතරම මේ බණ අහන නිසා මම සටහන් කරන නිසා යහන්නේ මේකේ ආනිසංසර මොකද්ද ගරු ස්වාමීන් වහන්සේ මට ධර්මානුකූලව පිළිතුරක් ලබා දෙන්නේ. මේක ඇත්තටම ගොඩක් රහස් තියෙනවා. බොහොම ස්තුති සම්බන්ධයෙන්. පින දෙන්නට පින්කම කරලා පාටි අබ්බවට පත් කරලා අපහු පවකුත් පුරව ගන්නවා. ඕක ඇත්තටම වරන මේ පෝල් මහත්තයා දැන් එක ආගමික පැත්තකට මේ නැඹුරුව ඒ පැත්තේ සිද්ධ වෙන විදියක් හැටියට කිව්වට මේක මේ බහුතරය බෞද්ධයින්ගේ ඇත්ත තත්ත්වය ඕක. එහෙමයි තුමන් මේ නිරන්තරයෙන්ම හොඳ ක්‍රිස්තියානි භක්තිකෙක් වුණාට බෞද්ධ ධර්මයේ කෙරෙහි බොහොම ගෞරවයෙන් කතා කරනවා. මම දන්න නිතර ප්‍රශ්න අහනවා. එතකොට මේ මං හිතනවා මේ බෞද්ධයෝ අතරත් වරුණ සමහර ලාවට දැන් ඔය තුන් මාස හත් දවසේ ඇස්සේ පොඩ්ඩක් ඇයි අලුතනේ බයයි ඒක වෙච්ච ගමන් දුකත් එක්ක ඉන්නේ. ඔව් නමුත් මේ විශේෂයෙන්ම අවුරුද්ද එහෙම පින්කම වෙනකොට ඒව ටික කඩු වෙලා ගිහිල්ලා මේ ගොඩක්ම මේ අම්මා තාත්තගේ වහම අර තීච්ච මේක නෑ. එතකොට යාළුවෝ ටික එදාට එකතු වෙලා පවුල් එක හැමෝම එකතු වෙලා ඇත්තටම මේ අර මියගිය කෙනා බලාගෙන ඉන්නවා නම් මොනවා හිතනවද කියලා හිතන තරමේ උත්සවයක් හිතන වරුණ අර සංගීතය දාගන්න බැරිකම විතර. ඒ කියන්නේ මලගිය ඥාතීන්ට මියගිය දෙමව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට පරලොවින් සංග්‍රහ කරන්නට කරන පින්කම් බුදුරජාණන් වහන්සේ අනුමත කළේ මේක උත්සවයක් මේ නැත්තම් මේක විනෝද වෙන්න පුළුවන් අවස්ථාවක් බවට පත් කළා නෙමෙයි යුතුයකමක් වගේ කීමක් විදිය. ඔව් කොච්චර කිව්වත් හාමුදුරුවරු සමහරවල් හාමුදුරු මෙහෙ බණ කියද්දී අර පිටිපස්ස බොනවා. එතකොට කොච්චර කිව්වද ඒක නවත්තන්න බෑ ඒගොල්ලන්ට. එතකොට මේක මේ මියගේ ඥාතිය වෙනුවෙන් කරන යුතුයකමක්ද නැත්නම් තමන්ගේ යාළුවෝ ටිකට කරන්න මොකක් හරි යුතුයකමක්ද කියලා සැකයක් තියෙනවා. මේ ඒකේ තරමට වරුණ මේ මිනිස්සු විනෝද වෙන දැන් බොන්නේ දුකටද විනෝද වෙන්නද මන් දන්නේ නැහැ. හරිද? ඒතකොට යාළුවෝ ටිකක් ඇවිල්ලා මේ දුක බෙදා ගන්නද දන්නේ නැහැ මේ ඒ බෝතලෙට වක් කරගන්නේ. ඒ කියන්නේ යුතුයකම කියලා හිතන් ඉන්නේ අර අරක්කු නැත්නම් මත් පැන්නේ මේක. ඔව්. එතකොට දැන් මේක මෙරිලා පින්කම් තුන් මාස හත් දවසේ අවුරුද්දේ පැත්තකින් දෙන මලගෙදරත් එහෙමනේ වරුණ. ඔව්. මලගේ වෙලාවෙත් ඉතින් එතෙන්දී තමන් ඇත්තටම ඥාතියට යුතුයකම ඉෂ්ට කරනවායි කියන තැනදී දැන් පෝල් මහත්තයා කිව්වා ඒ ඥාතියට කරන්න ඕන ටික හංගන්නෙට දෙනවා වගේ දෙනවා ඒ යාළුවන්ට දෙන ටික මහා පරිමාණෙන් කියලා. ඇත්ත සහතික ඇත්ත. ඒන මම සමහරලාට දැකලා තියෙනවා දැන් ඔන්න ඥාතියට පින් දෙන්න දාන ටික ලෑස්ති කරනවා ඒකෙදී හාමුදුරුවන්ට මොන හරි දානෙට අවශ්‍ය ටික සූදානම් කරලා පිරිකරක් පූජා කරනවා. දැන් මේ පිරිකරුණත් පූජා කරන්නේ මේගේ ඥාතියටලු මරිච්ච අම්මා වෙනුවෙන්ලු මරිච්ච දරුවා වෙනුවෙන්ලු. හැබැයි ඒකත් අපි අඩුවට ගමු පන්සලෙම එකක් කියලා සමහරලාට හාමුදුරුවන්ගෙන් කියලා කියනවා හාමුදුරනේ මේ හිට පින්කමට මේ පිරිකරක් ගන්න ඕනේ කියලා. දැන් ඒ හාමුදුරන්ට පූජා කරන්න ඊට පස්සේ ඉතින් සමහරලාට මේ ඔක දැන් තියෙන පිරිකර අපි හිතමු සමහරලාට 1000ක් හරිද මේ හඳුරන්නේ 500 වගේව නැද්ද? ඒ දැන් මේ කාට පින් දෙන්නද? හැබැයි බාර් එකට ගියාට පස්සේ එහෙම නැහනේ. දැන් මෙතන හාමුදුරුවන්ගෙන් පිරිකර 1000 නේ 500ක් දෙන්න කියනවා මේ ඥාතියට පින් දෙන්න ඕනකමට ගන්න එක.
शक्ति हीन वाटे मुनहरी मुनहरी वाक्यम सतुट अने मगे ज्ञाति अट सतुट लभेवा मेरच ज्ञाति मुकदमे बोरु तनिक बोरु हेमोम अवंकव सिद्धवेन्नी स्वल्प दिनिकतिं मम जीविते देखल तीन हम अवांक करन आय पिंकमक अवबोधिं करन आय इति मम एक रटे प्रसिद्ध गायकेक अद वेनकोट गायकया जीवतुं अतर ने म्या माव देन यागे तमंगे पौले आदरेम करन समीप ज्ञातियेक मैरिच वेलावे मे දැන් තුන් මාස බනට වඩම්මල මාව මට කිව්ව ස්වාමින්වහන්ස මම කැමති ඒ මගේ මං කෙනා කියන්නේ කවුද මැරිච්ච ඥාති ඥාතිත්වය එයා ඉපදිච්ච තැනටම මටත් යන්න ඕනේ හ්ම් එතෙන්ට මටත් යන්න ඕනේ තමයි තාම දුකෙන් ඉන්නේ අර දුක ඇඟියේ තියෙනවා මේ සුප්‍රම සිද්ධ ගායකෙක් ඉතින් මෙයා කියනවා මට මගේ අසවල් මීගි ඥාතියගේ ළඟ උපදින්න ඕනේ මම මොකද්ද කරන්න ඕනේ වෙනුවේ මම ඕන දෙයක් කරන්නම් මට කියලා දෙන්න කිව්වා වරුණ පහදලිවම තමන් මීගේ ඥාතියා එක්ක නැවත මුණ ගැහෙන්න පුළුවන් නම් ඒ සඳහා කළ යුතු දෙයක් තියෙනවනේ එකට උපදින්න මේ සංසාරේ හැම බැඳීමක් ඇතිව යනායි ඉන්නවනේ ඔව් දැන් නකුල මාත නකුල පිටත් අහන්නේ බුදුරජාණන්ස ප්‍රතික්ෂේප කරේ නෑනේ ඔහොම එකට යන්න ගමන් ඔය පැත්තක දාලා මේ මේ වෙලාවේ කරන දෙයක් කරලා නිදහස් වෙන්න කියනේ ඒකට මාර්ගය පෙන්වන්නේ ඉතින් මටත් ඒ නිසා යුතුයකමක් තියෙනවා දැන් අහන දෙයට මාර්ගය පෙන්වන්න අංක එක පළවෙනි දේ තමයි මම ප්‍රාර්ථනාක් කරන්නේ ප්‍රාර්ථනෙකට ප්‍රාර්ථනිෂ්ඨ වෙන නම් සිල්වත් වෙන්න ඕන ඒක පළවෙනි දේ සීලෙහි පිහිටියට පස්සේ තමයි තමන් ප්‍රාර්ථනා කරන දේ ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට වරුණ සිල්වත් කෙනා උපදින්න ප්‍රාර්ථනා කරන තැනක් තියෙනවා නම් ඒ උපදින්න ප්‍රාර්ථනා කරන තැනටත් හේතු සකස් වෙනවා සීලේ ආරක්ෂා කරන කෙනා. ඒ කියන්නේ දුගතිය අරමුණු කළොත් එහෙම වෙන්න පුළුවන්. සීලයක් රකින්න තරම් නුවණක් තියෙන මිනිහෙක් දුගතියේ උපදින්න හිතන්නේ නෑනේ. දැන් එතකොට අර තම් ඥාතියා එතනට ගිහිල්ලා හිටියෝ? ඒක තමයි කියන්නේ දැන් අපි ඔන්න හොඳට බලන්න තින්දි අපි කියමු උදාහරණයකට දැන් මේ කියන ඥාතියා ඉන්නවා මේ තිරිසන් ලෝකෙක. එහෙමයි. එතකොට දැන් තමන් ප්‍රාර්ථනා කරනවා සීලේක පිහිටලා මට ඒ ඥාතිය ඉපදිච්ච තැනක උපදින්න ලැබේවා කියලා. එහෙමයි. දැන් සීලේ සීල් රකින්න කෙනා උපදින්නේ සීලේ ආනිසංස හැටියට සුගතියනේ. එහෙමයි. සීලේ ආනිසංස හැටියට සුගතිය උපදිනවනේ. එහෙමයි. එතකොට මට මෙතනදී අර කෙනා මුණ ගැහුණත් නැතත් හරිද? මුණ ගැහුණත් නැ මේ මනුස්සයා සුගතිය යනවනේ වරුණ. මේ මනුස්සයා සුගතිය යනවා. මේ මනුස්සයා සීලයක් රකින්නවනේ. අනේ හිඳ මං කිව්වද ඒක ඇත්තටම අරකෙනත් සුගතිය නම් ඒ තමන්ගේ මීගේ ඥාතිය මොන ගහෙන්න උනත් පුළුවන් ඒක මේ මේ බොරුවකුත් නෙමෙයි බොරුවකුත් නෙමෙයි ඒක ඇත්ත කිව්වේ හැබැයි ඉතින් තමන්ගේ අඩුතරමේ මම බලාපොරොත්තුනේ ඒක මෙයා හරියට සිගරට් බොනවා හරිද දැන් මං කොහොමද ජීවතුන් අතර නැහැ කියලා දැන් ජීවතුන් අතර නැති වෙන්න හේතුවටත් ඒ සිගරට් බීමත් බලපෑවා එහෙමයි උඩා සිගරට් බීව එතකොට මට වුණා මේ මේ මිනිස්සයා කොහොම හරි මේ සිගරට් බොනකින් හරි මේකේ නවතීද දැන් අර අර තමන්ගේ හොඳම සමීප ඥාතියනේ එයාගෙන තියෙන ආදරීට හරි සිගරට් බොන එක අතහැරලා දාලා හරි එහෙනම් මං සිල්වත්ත කොහොම හරි අදිස්ථාණයෙන් එයා වෙනුවෙන් මං ඉන්නවා මේ වෙලාවේ කියලා හිතනවනේ එතකොට එහෙම හරි ඉතලා මේ මිනිස්සයා හොඳ වෙයි කියලා මම ඔක්කොම කරලා බන ටික කියලා එළියට එනකොට මෙන්න මේ මිනිහා කටේ ගහගෙන සිගරට් එකක් අරගෙන मिनीसू
කොච්චර කොහොම කිව්වත් අවසානයේ බොරුව තියෙන්නේ. මියගේ ඥාතියාව රවට්ටනවා. එච්චරයි මට පේන්නේ. ඒක හානියක් වෙන්න පුළුවන් තමන්ට. අනිවාර්යයෙන්ම මිය ඥාතියා රවට් කොහොම කිව්වත් ඥාතියා රවට්ටන එක ඇතුලේ තමන් බොනවද මේ මේ ඒ ඒ පින්කම ඇතුලට මත් වතුර ආදිය ගෙනල්ලා තව අයටත් දීලා ඈ සමහර ලාවට ඕක බීපු මිනිහා යනකොට වරුණ මේ යන්නේ රියපදවගෙන බීලා මෙතන පින්කමට ආපු මිනිසයා ඊට පස්සේ ඇක්සිඩන්ට් කරගන්නවා එයා එක්ක ජීවිතේ නැති කරගන්නවා මේ පදවගෙන ගියපු මිනිසයා එහෙම නැත් එයා ගිහිල්ලා පාරේ අහිංසක වෙන වෙන මිනිහෙක්ව හප්පනවා මොන විදියෙන් හරි තව කෙනෙකුගේ ආයුෂ නැති කරන දයන් දීලා තියෙන්නේ ඒතර මේකේ ආනිසංස හැටියට මොකද වෙන්නේ Tamanටත් ඒකේ විපාක එනවා ආයුෂ පවාඩු වෙනවා ඉතින් මේ පින්කමක් කරන්නේ ආයුෂ වැඩි වෙන සැප බල ප්‍රඥා වැඩි වෙන්න නමුත් අර පින්කම ඇතුළට අරවගෙනල්ලා විපාකේ මොකද තමන්ගේ තාවුෂ නැති කරගෙන තවායේගේ තාවුෂ නැති කරලා මේ මහ විනාශයක් කරනවා මට ඒ කාරණාවටම අදාළ වූ ප්‍රශ්නය මේ මේ පහුගිය දවස්වල අපේ හිතවතෙක් සීපත් කළා කොරෝනා තියෙන එක හොඳයි කියලා පින්කම වුණත් මේ බොහොම හොඳට කරගන්න පුළුවන් වුණා ඕක මේ කොරෝනා තිබුණ නැත්නම් ඔහොම නෙමෙයි පින්කම කරන්න වෙන්නේ අපි ඔය දැන් කතා කරපු විදියට කියලා ඇයි මට එක ළමෙක් කියනවා අපි ආන්දරනේ අපි මේ මේ දැන් වෙඩින් එක ලෑසි කරනවලු මේ ලොකු දෙයක් නේ කොරෝනා මොකද හේතුව දැන් එයාගේ පැත්තේ 25යි මගේ පැත්තේ 25යි විතරයි මේකට ගේන්න පුළුවන් දැන් කවුරු මොන හරි කිව්වත් ඇයි අපිට එන්නේ කතා කරේ නැත්තේ වෙඩින් එකට කියලා තියනවනේ ඉදිරිපත් කරන්න විතර 50යි නින්න පුළුවන් කියනවලු ඉතින් ඇත්තරම මේ දැන් පින්කමක වරුණ දැන් වෙඩින් එකක සමහරලාට බොන්න ඉල්ලුවට පස්සේ නොදී බෑනේ හාමුදුරුවනේ කියලා උත්තර කියනනේ අපිට. ඔව්. හාමුදුරනේ ඉතින් යාළුවෝ ඇවිල්ලා මේ වෙඩින් එක ඉල්ලුවාම මිනිස්සු නිකන් මේ මූණ නරක් කරනවානේ. එතකොට මේ පින්කමකට එහෙම බොන අය ඉන්නවනම් මං කියන්නේ ගෙන්නන්නවත් එපා. දැන් කොරෝනා වලට සීමාවක් හදලා තියෙනවානේ. ඒ සීමාවේ 50ද ඒක කෙලින්ම තෝරගන්න බොන්නේ නැති ඒ જાතිය බොන අය ආවත් තමන්ට පෞරුෂයක් තියෙනවනේ මං කරන්නේ පින්කම. මේ මීගේ ඥා පෝල් මහත්තයෙක් වගේ මීගේ ඥාතිය ගැන හර අඩුතරමේ හිතන්න ඕනේ. මොකද ඔය හොර වැඩ කරන්න බෑ මෙරිච් අයත් එක්ක. ඒකට පේනවනේ වරුණ ඔක්කොම කරන බොරුව. ඒයි සනස්. අපි දුරකතනෙට නවත්ත අවස්ථාව ලබා දෙනවා. ඔබ හිතන්න ඇත්තටම අපි පින්කම් කරනකොට දැන් බෞද්ධ මහ ලොකුවට අපි බෞද්ධකම ගැන කතා කළාට බණගේකට ගියාම බණගෙදට යන්නේ බණ ඉවරුනහමමනේ. එතනම අපේ බෞද්ධකම කොතනද කියලා ඕක වෙලාව බලලා දැන් නම් හාමුදුරු ගිහින් ඇති කියලා තමයි යන්නේ දුරකතනේ ඉන්න ඔබ ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපි ඔබට අනුශාසනා ලබා දෙන්නට සෝදානම් සෙනසුරාදා සිටින දසපුවෙන් හයි බවන් දුරකතනේ ඉන්න ඔබට අවස්ථාව තිබෙනවා හයි බවන් දුරකථනයේ ගොළු වෙනවා ප්‍රේතෙක් අතේලන මන් දෙක වෙලාවකට අපේ ආමඳුරනේ දෙවියන්ට දැන් අර මෙතන දැන් අර අපි පින් ගන්න පුළුවන් පිරිස ගැන කතා කරනකොට පරදත් රූපම ජීවීන් පිරමන් සිහිපත් කළානේ දැන් අපි හැම වණක දීම බණ අවසානයේදී හෝ ඒවා පින්කමක අවසානයේ දෙවියන්ට පින් දෙන එක අනිවාර්යෙන් කරනවා ඒ පින එතකොට කුමක්ද වෙන්නේ දෙවියන්ට ඒ පින ගන්න පුළුවන්ද වරුණ දෙවියෝ පින් අනුමෝදන් වෙන්නේ අපි एक उदाहरण के लिए ना नाम मैं यालो एक उटा भी पिनाक देन मैं मैं मनोहरी पीहितम को क्या मगटे ने किया ना तब साली तीन ना ऐटा त्यालो यालो कथा करने आधा डिनर एक टेन ना मैं वाट मंगा द लंच का दिन ना क्या ला मेरे देंगा रा मनुष्य एट मैं कांड बोलना साली ने तो मिनी एक ने में नहीं तिब्बत तेन කෑමට ඇවිල්ලා තමන්ට ගන්න බොන්නේ වියදමක් කරගන්න පුළුවන්කම තියෙද්දි අර අර කෙනා දෙන එකටත් සතුටු වෙනවා දෙවියෝට ඔන්න වගේ දෙවියන්ට අපිට වැඩිය හොඳට අවස්ථාවක් තියෙනවා දෙවරුවේ පිංගම කරන අතරේ අර යාළුවෙක්ක දැන් ඔබ හිතන වරුණ ඔබ මෙච්චර ධර්මදේශන අහන මම හිතන්නේ මේ වැඩිම ධර්මදේශන ප්‍රමාණයක් අහන ලංකාවේ මාධ්‍ය වේදින් අතරේ ඉහළම ඉන්න කෙනෙක් ඔබත් එතකොට දැන් ඔබට ඔය කොච්චර ධර්මදේශන ඇහුණත් ඔබේ යාළුවෙක් කවුරු හරි කෙනෙක් කතා කරනවා අපේ ගෙදර මේ ලබන 30 වෙනිදා ධර්මදේශනයක් තියෙනවා මේ අපේ අම්මගේ බණ තියෙනවා එන්න කියලා වරුණට කතා කරනවා වරුණ මොකෝ කියන්නේ අනිවාර්යෙන්ම යනවනේ නෑ වන්නම් ඕන් තරම් ඔය බණ මේක කතා කරන්නේ එහෙම කියන්නේ ඔව් යනවනේ ආන් ඒ වගේ තමයි ඉතින් මියගේ ඥාතියන්ට පින් දෙනවා වගේම දෙවියන්ට පින් දෙද්දි අපි දෙවිවරුන්ට මියගේ ඥාතියෙක් වශයෙන් දෙන පින
ගත්තේ නෑ වුණාට දෙවියට දෙව්ලොව පින් කරන්න පුළුවන්කමක් තියෙද්දි දෙවිය අර යාළුවෙක් දෙන පින ගන්න මේ දෙන ආහාරයක් ගන්න දෙවියන්ටත් පින් දෙනවා තමන්ගේ ඥාති හිතයිසි යාළුවෝ ඇවිල්ලා ඒගොල්ලොත් ඒ පින කරගන්නවා ධර්මදේශනයක් ඇහුවොත් එහේ මේ දේශනාවේ අවබෝධය සියලු දෙනාට ලැබෙනවා ඉතින් දැන් මන් නම් ගොඩක් කලාවට මේ වගේ දේශනාවකට වැඩියට පස්සේ 7 දවස් 3 මාසෙ අවුරුද්ද දේශනාවකට එහෙමයි මම මේ දැන් සමහරලාට මෙහෙම එකක් තියෙනවා වරුණ ඇතැම් වෙලාවට මේ දේශකයන් වහන්සේලා නිවෙස් වලට වඩින් නැහැ කියන මතයක් තියෙනවා. ඉතින් ඒ මතේ නිසා සමහර අය අපිට කතා කරන්න බයයි. හැබැයි මම මට ඉඩ තියෙනවා නම් මම අනිවාර්යෙන් ඒක කරලා දෙනවා. මම එහෙම ගෙදරට යන්නේ පන්සල් වලට විතරයි කියලා ගම. පන්සල්ද එහෙම කියලා තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම නීති රීතියක් නැහැ නේ වරුණ. එකම දෙයක් තියෙනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි අර මේ ගෙවල් වල සංවිධානය වෙන දේශනාවක තියෙනවා මේ සීමා වීමක්. සීමා වීම කියන්නේ මොකද්ද? අපි කියමු පන්සලේ තියෙන දේශනය තමන්ගේ ගෙදරට අල්ලපු ගෙදර කෙනා සුනිමල් අයියා කියමුකෝ. සුනිමල් අයියාට මේ ඔන්න අපි ගෞතම හඳුරු වඩම්මනවා අපේ පන්සලට අසවල් දා ඔයා එන්න කියලා නොකියුවත් දිනේ ආරංචි වුණ ගමන් සුනිමල් අයියාට යන්න පුළුවන්. මොකද හේතුව? අර පොදු තැනක්නේ පන්සල. හැබැයි දැන් මේ අල්ලපු ගෙදර උනත් සුනිමල් අයියාට එන්න බෑ බනහන්න අර ගෙදරට ආරාධනය කරේ නැත්තම්. ඔව්. බනවත් ජීවේ නැහැ කියලා කියනවා. ඔව්. ගෙවල් වල දේශනාවක තියෙන අවාසනාව තමයි ආරාධනියකින් තොරව එන්න බැරි කම. මම ගෙදරකට ධර්ම දේශනාවකට වඩනකොට දෙන එක නීතියක් තමයි මේ සැමට ආරාධනා කියන දැනුවත් කිරීමක් අඩුතරමේ බැනර් එකකින් හරි වෙන්න ඕනේ. මම බැනර් ගැන කවදාකවත් පන්සලක හෝ පොදු තැනක කතා කරන එකදී මට ගැහුවත් එකයි නැතත් එකයි පණිවිඩය හරියට මිනිසුන්ට දෙනවා නම් එච්චරයි. හැබැයි මම ගෙදර එකකදී කියන විශේෂයෙන්ම බැනර් එකක් දාන්න ඕනේ සැමට ආරාධනා කියන වාක්‍යයක. එතකොට මේ ඒක හන්දියක කොහේ හරි දැක්කට පස්සේ අසවල් ගෙදර තියෙනවා මේ සැමට ආරාධනා. ඕන කෙනෙක් එන්න පුළුවන්. संगीत संदर्शन दास आसन्न तदासन्न पुंची 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 गमती है දැන් අපි කියමු අපේ මේ පිළියන්දල ගත්තොත් එම් පිළියන්දල යටදී බෝකුන්දර කියලා තියෙනවා වැවල කියලා තියෙනවා තුම්බෝවිල තියෙනවා මේ තියෙනවනේ තව විශාල නම් ගොඩකින් ගොඩාක් එහෙමයි ඒ වගේ දැන් ඔබ ඉන්න පැත්තේ ගත්තත් ඔබට ප්‍රධාන මිරිහාන කියලා ගත්තොත් මිරිහාන යටදී තව ගොඩක් ගොඩක් ඒවා තියෙනවා එතකොට දැන් අපි කියමු තුම්බෝවිල කියන එකට වෙනම පන්සලක් තියෙනවා වැවලට වෙනම පන්සලක් තියෙනවා හරිද ඔහොම බෝකුන්දරට වෙනම් පන්සලක් තියෙනවා ඔය විදිහට පිළියන්දල යටතේ පන්සල් තියෙනවනේ සිය ගාණක් එහෙමයි නේද පිළියන්දල කියන එක යටතේ පන්සල් 10 50ක් හරි තියෙනවා අන්න ඒ වගේ ගොඩාක් පන්සල් මේ වල දායකයෝ අතරින් දැන් දේශනයක් කොහේ හරි දැනක සංවිධානනකට මේ දේශනාවේ ප්‍රචාරණයේ මේ සියලු පළාත ආවරණය වෙන්න ගිහිල්ලා නම් එතකොට මේකට එන්නේ වරුණ බෝකුන්දරින් 10ක් කී තුම්බෝවිලින් 13ක් කී වැවලින් 20ක් කී සීමා සහිතයි එහෙම ඇවිල්ලා ඇවිල්ලා තමයි අර 1000 ගානක් පිරෙන්නේ සමහරලට තවදුරටත් පිළියන්දලින් එහාට ගිහිල්ලා කැස්බෑව පැත්තෙන් කට්ටියක් එනවා බොරලස් ගමුව පැත්තෙන් කට්ටියක් එනවා ඇරවුල පැත්තෙන් කට්ටියක් එනවා ඔහොම ඔහොම ඇවිල්ලා ඇවිල්ලා තමයි මෙතන මේ පිරෙන්නේ 1000 ගානක් නැතු අර බෝකුන්දර යටතේ
तुम्बो विले हटते एक का ये चोटी गमा क्या टटे में दास का ना का तेंडे फिरे ने देंगे तो कोट ने तो पीटने ही वाला हरी पांच साल का हरी मिनिसु दास गाना गाना बनाने ने कोट होंदर बाला ने ये वाकी आप हुए बटिम में तो दूरा गमा कट गिहाम वारु ना अभी बना किए ने कोट पांच दहाई दहा हो मैं विला पिरो ना दहा दहा मिनिसु ये इन्ने ट्रैक्टर रोलिंग बस रोलिंग इन्हो वाटर पीटा आवे म इधर तो देम मितन दी वारु ना अरे गमे नहीं धनुवत कराने इतोटे गमे इन्ने अरे वाडिना स्वामी ने हाँसे रे आदरिंग ये बनाहन ने क्या मति यम दहाया पहला किस्सा कैसी मित ये पीरिस ये खट्टी है होता मा पीरिस ये क्या ना दार्मे ओन मा खट्टी है अरे आपु सानुहारे इट मा दार्मे यहाँ ना दुन्ना ट्वेडियो आटनो अरे आपु सीमित देना මොකද ඒ කට්ටිය ධර්මයේ හොඳට අහනවා අහගෙන ඉන්න ටික හොඳට අවබෝධ කරගන්න ධර්මයේ හොයාගෙන ඉනවා ආදරෙන් ඉතින් ඒක ඒ වගේ අයට දාන ආහාර චුට්ටක් දුන්න කියලා ප්‍රශ්නයක් නැහැ මියගේ ඥාතියද තියෙන තව පින වැඩි වෙනවා වැඩි වෙනවා ඒ කියන්නේ යම් සිල් කුණ ධර්ම රකින්න අයට යම් දානයක් දෙනවනේ ඒකත් ඉහළයි කියලා සඳහන් වෙනවා අපි ඉදර කතනට නැවත අවස්ථාව ලබා දෙනවා මේ පාර කෙනෙක් ඉදී අවස්ථාව තිබෙනවා ඔබට අයිබෝවන් අයිබෝවන් ඔව් ඔබට අවස්ථාව මම ගම්පහෙන් කිත්තරි බණ්ඩාරේ ओ बंदर महत्या अबे हम दिनों तेरवान सर नहीं गुड़ाक के लाड अबे हम दिने हाईवेन दावसिंग अबे मतलब बने करनो नम हाथेन दावसिंग दाने देनो ये तो करो तुम्मा से सा आवृत्ति दाने हर ये दिन में दे ये तुम मदे ये मतलब ये माकर बुद्धनाथ से अनुदाने वादारा तीर नवादे लेकिन अभी तुम दिन हर ये जनवरी पाले මේ හත් දවසේ පින්කම හැදෙන්න ප්‍රධාන බලපාපු කාරණයක් තමයි වරුණ අන්තරා භව ආදී අන්තරා භව මතේ හැදෙන්න ඒක ඇතරම මේ යම් සංකීර්ණ කාරණයක් ඔය මේ දවස් හතක් ගියාට පස්සේ උපදින්නේ එතකන් සැරිසරසර ඉන්නවයි කියලා කතාවක් තියෙන ඔන්න ඔය කතාවත් එක්ක තමයි වරුණ මේ හත් දවසකින් උපදිනවා ඉපදුනාට පස්සේ පින්දෙමු කියලා මතය හදාගන්න. නමුත් බුද්ධ වචනේ තුල එහෙම දෙන්නේ නැහැ. අන්තරා භවයක් ගැන කතන්දරයක් ඕක මිලිදු අපේ මේ 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 මිහිඳු මහරහතන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ ඉන්නවනේ මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේ. උන්වහන්සේ තුන්වෙනි සංගායනාවේදී ඔය අන්තරා භවය ගැන ඛණ්ඩණය කරලා ඒක අපූර්වට විස්තර කරනවා අනාගාමි ශ්‍රාවකයන් අතරේ තියෙන මේ විවිධත්වයකට විතරයි මේ අන්තර මේ බලය පිළිබඳව කියන්නේ මෙතන ඔය වචනයම
අරගෙන මේ වචනේ භාවිතා වෙන ත්‍රිපිටකයේ මොන වගේ තැන්ද කියන එක ගැන මොග්ගලී පුත්තිස් මහ රහතන්සේ කතා කරන්නේ. දැන් ලංකාවෙත් ඔය අභයගිරියත් එක්ක මහ විහාරයේ ලොකු මේක ආන්දෝලනාත්මකව මේ මතය ගියා. මහ විහාරයේ ත්‍රිපිටකයේ හරියට අවබෝධයෙන් පිළිගත් භික්ෂුන් වහන්සේලා මේ මතය ප්‍රතික්ෂේප කරද්දී නමුත් ඇතැම් රජවරු අභයගිරියට අර සපෝට් කරන කාලේ අභයගිරියට උදව් කරනකොට මොකද උනේ වරුණ අභයගිරිය භික්ෂූන්ගේ මේ අන්තරාභව මත ඒ රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් මිනිස්සු අතරට යවන්න පුළුවන් වුණා. එහෙමයි. එතකොට රජතුමාගේ බලය නිසා මිනිස්සුන්ට පතුරවන්න ඒකට පහසුකම් හදලා දීලා ඒ වෙනුවෙන් උදව් කළා. එහෙමයි සර්. ඉතින් අන්නේ ආభాෂෙන් හැදෙනවා මේ මිනිස්සු පිළිගන්නවා දවස් 7කින් පස්සේ උපදිනවායි කියලා මතය. ඒ මතෙත් එක්ක හැදෙනවා. එහෙනම් ඒ 7 වෙනි දවසේ උපදුනහම අපි පින් දෙමු කියලා. ඒකට තමයි හත් දවස් කියන එක හැදෙන්නේ. ඒ කියන්නේ මේ ගම්වල තාමත් තියෙනවා මරුණ කෙනා දවස් 7ක් යනකම් ගේයවට සැරිසරසර ඉන්නවා. ඒක තමයි කියන්නේ. ඕක තමයි මතේ. ඉතින් ඒ නිසා ඒක බුද්ධ වචන නෙමෙයි. ඒක රේරුකාණේ සංස කියන එහෙම වුණාට ඒ දැන් අන්තරාභව කියන මේ හිස් මතයක් හින්දා හත් දවසේ දානි දෙන්න ඕනේ කියලා හදාගත්තට ඒක නවත්තන්නත් එපා කියලා රේරුකාණේ සංස කියනවා. මොකද හේතුව? මොකද දවස් 7ක් විතර ටිකක් එහාට ගිහිල්ලා දාන දෙන එක ඇතුලේ උන්වහන්සේගේ හේතු කීපයක් වෙනවා. එක පැත්තකින් මිනිස්සු නිදි මරලා මහන්සි වෙලා තෙහෙට්ටු වෙලා ඉඳලා පොඩි දවස් කීපයක විවිධෙන් මලගෙදරට දවස් 3ක් ගියා නම් තව දවස් කීපයකින් නිදාන දෙන්නේ. ඒක දවස් 2 3ක් කරේ පොඩ්ඩක් පුංචි හරි විවේකයක් අර මිනිසුන්ට ලැබිලා මේ කරන පින්කම පොඩ්ඩක් හිත හිතින් සතුටින් කරන්න පුළුවන්නේ පොඩ්ඩක් කර හිතට ඒක අවධානය යොමු කරගත්තේ අනිත් පැත්තෙන් මලගෙදර මොන හරි විස බීජ තිබුණා නම් ස්වාමීන් වහන්සේලාට දාන ටික පිළිල කරනකොට දවස් කීපයක් හරි පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඒ පින්කම කරනකොට හාමුදුරුවරුන්ට දෙන දානෙටත් අර මියගිය මృత ශරීරය නිසා තියෙන විස බීජ වලින් පොඩ්ඩක් හරි ඈත් වීමක් වෙන්න එක දින කීපයක් එහාට යන එක හොඳයි ඔය විදිහට රේරුකානි සංසේ මේකේ හොඳ පැති කීපයක් කියනවා. ඒක නරක දෙයක් කියලා සමාජගත වුණත් ඒක නවත්තන්න ඕනේ නැහැ ඒක එහෙම කරන්න කියලා. තුන් මාස පින්කම හැදෙන්නේ ඇයි මේ ඒකට දිනවක 90ක් ඒක වරුණ තනිකර එක එල්ලෙම Hindu මතය. ඒ කියන්නේ Hinduන්ගේ තියෙනවා කිලි කතාව. ওই ගම්වල කිලි කතාව දිනු මරණ කිල්ලට මෙච්චර කාලයක් තියෙනවා. මරණ කිල්ලට විශේෂයෙන් මාස 3යි. කොටහලු කිල්ල මාස් කිල්ල ඔහොම කිලි තියෙනවා. එතකොට මෙන්න මේ කිලිවල මරණයක් වෙලා ගෙදර මාස 3ක් යනකම් කිලි තියෙන නිසා ඒ කාලය ඇතුලේ දෙවියන්ට කිසිම පූජෝපහාර සිද්ධ කරන්නේ නැහැ Hindun. මාස 3ක් යනකම් කරන්නේ. ඒ දෙවියන්ට අපුල දේවල් මේ කියලා හිතන්නේ. දෙවියෝ කෝප වෙනවා දෙවියන්ට ඒක අගෞරවයක් කියලා හිතලා කිලි කාලේ කිලුටුයි කියන එකනේ. ඒ නිසා මාස 3 ඉවරුන ගමන් කිලි ඉවරයි. ඔන්න එතකොට මාස 3 ඉවර වෙච්ච තැන දෙවියන්ට කරන පූජෝපහාර. කොටිම ගෙදරක දෙවියන්ට මොනම පූජාවක්වත් මරණයක් වෙලා මාස 3ක් යනකම් හරි Hindu භක්තිකයෝ තියන්නේ. එහෙමයි. එතකොට ඒ කිලි කතාව අපේ පැරණිවොත් පිළිගත්තනේ. එහෙමයි. ඒ කියන්නේ පන්සලට දේවාලයට ගෙනාවු කාලෙත් එක්ක මේ මතවල් මේ කිලි මිනිස්සු ගම්වල පිළිගත්තා. ඒකත් එක්ක තුන් මාසෙ පින්කම අර Hindun තුන් මාසෙට දෙවියන්ට පූජාවල් කරනවා වගේ මරණයෙන් පස්සේ මොකද ඒක එක අතකට මියගේ ඥාතිය වෙනුවෙන් හිතලම නෙමෙයි Hindun කරන්නේ දැන් මාස 3ක් යනකම් අපිට අපේ දෙවියන්ට කිසිම පූජාවක් මොකක්වත් කරන්න බැරුණා මේ මියගේ කෙනාගේ කාලය නිසා කියලා අර දෙවියන් වෙනුවෙන් ඕන් පුරුදු වෙනවා අර මාස 3ක් යනකම් මේ නිකන් අර කොරෝනා කාලේට වහලා තිබ්බා වගේ මාස 3ක් යනකම් මුකුත් කරන්න බැරි වෙච්ච නිසා ඕන් මාස 3 ඉවර වෙන තැන හොඳ ලොකු මේ උත්සවයක් තියෙනවා හරියට දෙවියන් උදෙසා විවිධ විදියට. එහෙමයි. ඉතින් ඒකත් එක්ක හැදෙනවා බෞද්ධයින්ටත් අර Hindu බෞද්ධ මත මිශ්‍ර වෙනකොට අපි තුන් මාසෙ හොඳ පින්කමක් කරන්න ඕනේ කියන එක. කිලි ඉවර වෙන තැන. එහෙමයි. ඒකත් නරක දෙයක් කියලා රේරුකාණේ හාමුදුරුවෝ කියන්නේ නැත්නම්. නෑ. උන්නාන්සේ කියනවා දැන් ඔය වගේව නිශ්චිතව නොතිබුණොත් වෙන්නේ මොකද්ද? අතේ මේ දවස්වල හරියට කීයක්වත් නැහැ නිසා අපි හොඳට ගානක් අතේ තියෙන වෙලාවක කරමු කියලා ඉඳලා මග ඇරෙන්න පුළුවන්. හරිද? නැත්තම් පවුලේ සමීප ඥාතීන් අතරේ අයියා කියනවා මට පුළුවන් අසවල්දා. නංගි කියනවා නෑ මට එදාට බෑ මට පුළුවන් මෙදා. ඔහොම එක එක්කෙනායි දින දාගන්න ගිහින් බෙදලා. දැන් මේක බෑනේ. මාස 3 ආවකම අයියා මොනවාකවත් නංගි මොනවාකවත් කරන්න වෙනවා මාස 3. එහෙමයි. හරිද? ඒ වගේ මේකේ හොඳ පැති තියෙනවායි කියනවා. ඊට පස්සේ අවුරුද්ද පින්කම කියන එකට ලොකු හේතුවන්නේ අවුරුද්දෙන් අවුරුද්ද අවුරුද්දෙන් අවුරුද්ද අර සංවත්සර ස්වභාවයෙන් ඒක හැදෙන්නේ. ඉතින් ඕක තමයි මේ හේතු තුන හරි සරල හේතු තුනක් ඔතන හත් දවසට තුන් මාසතර අවුරුද්දට තියෙන්නේ. නමුත් ඒ දිනවකවානු නවත්තන්නත් එපා.
ඒ දිනේටම වෙන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි ඒ දිනේට වෙන්න ඒ විශ්වාසය තියාගත්තම ඒක හොඳයි. සමාජය කොහොම හරි අර ඥාතිය වෙනුවෙන් ඒ යුතුයකම කරනවා. හොඳයි. තව විනාඩි 5ක් පමණ අපිට තිබෙනවා අද ධර්ම සංකතනයේ යෙදෙන්නට. ඔබට අන්තිම අවස්ථාව දුරකතනෙන් ලබා දෙන්නේ අද දවස තුලදී. ආයිබවන්. හොඳයි. අපිට මේ දහම් කතාව තුලදී අද දවසේදී අපේ හැමදෙරණ හන්සේ පහතලා දුන්නු තේමාව නැතම් අද දවසේදී මාතෘකා කරගත් ධර්ම පාඨයේ පදනම් කරගෙන දහසකුත් ප්‍රශ්න හිතවලට නැගුණා. ඉතින් ඒ දහසකුත් ප්‍රශ්න ඉදිරිපත් කරන්නට අද අවකාශයක් නොලැබුණත් ඉදිරියේදී විටින් විට මේ කාරණාවන් කෙරෙහි අපි ඔබේ අවධානය යොමු කරන්නට අපි හැමදෙරණ හන්සේගේ අනුශාසනා ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසට සමුගන්න කාල වේලාව උදා වෙමින් තිබෙන මොහොතේ අපි හැමදෙරණේ මේ බවුන් පැලස පිළිබඳව වචන අධ්‍යයනය කර කතා කරන්නට ඕන. මොකද පහුගිය කාලෙම අපිට දුරකථන ඇමතුම් නිතරම ලැබුණා. අදත් මට දහවල් වරුවේ දුරකථන ඇමතුම් දෙක තුනක් ලැබුණා. බවුන් පැලස්ස කොහොමද කියලා ඇතරම අපේ හැමදෙරණේ අපි ඒ පිළිබඳ සිහිපත් කරනවා. මොකද අපේ ශ්‍රාවකයෝ අවබෝධය ලබා ගන්නට ක්‍රියාව බවුන් පැලස්ස ඇසුරේ ගොඩනගා ගන්නට අපේක්ෂාවෙන් ඉන්නවා. අපි දැන් බවුන් පැලස්සේ පළමු රිට්‍රීට් පටන් අරගෙන දවස් කිහිපයක් ගත වුණේ මේ කොරෝනා වසංගතය නිසා తాවකාලිකව ඒ කටයුතු වලට බාධා පැමිණුණා. තාමත් එලෙසමද? වරණ අපි දැන් දෙසැම්බර් මාසයේ කියන්නේ දැන් දෙසැම්බර් කියන්නේ තව දවස් දෙක තුනකින් දෙසැම්බර් එළඹෙනවා. අපි දෙසැම්බර් අග හරියේ මේ එක රිට්‍රීට් එකක් කරනවා වරණ. ඉතින් ඇත්තටම මම ගුවන් විදුලියේදී පසුගිය සතියෙත් ඒගෙන දැනුවත් කරන්න හිතිලත් දැනුවත් නොකර හිටියා. ඒකට මේ ප්‍රධාන හේතුවක් වුණා වරුණ. මේ ඔබ දන්නවා දැනුවත් කරලා තියෙනවා වරුණ මම ඔබට. මේ රිට්‍රීට් එකට කියන්නේ අපේ නේවාසික පුහුණුවට ඉල්ලීම් කරපු අය 400 ගානක විතර ලිස්ට් එකක් ඉන්න අර පොරොත්තු ලේඛනයක් ඇදලා තියෙනවා. ඉතින් ඔවුන් අතර වයෝවෘදය ඉන්නවා. එහෙම ඉන්න නිසා දැන් අපි ඉදිරියේ කරන වැඩසටහන් වලදී අර ගුවන් විදුලිය නිතර දැනුවත් කිරීමක් කර කර ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මම දෙසැම්බර් මාසයකටත් අපි එතන පොරොත්තු ලේඛනයෙන්ම තමයි තෝරා ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් අර ඒ පොරොත්තු ලේඛනයට නම් දුන්න අයට අපි සිහිපත් කරනවා. බැරි වෙලා හැරි අපිට වයස් ભેදිට එම අර මගහැරීමක් වෙනවා නම් අනේ සංස මම මේ වගේ බොහොම වයෝවෘද කෙනෙක් මට අවස්ථාව දෙන්න කියලා කවුරු හරි කෙනෙක් ඉල්ලීම් කරනවා නම් එන්න. හැබැයි වයෝවෘදයට පොඩි බලපෑමකුත් වෙන දැනට 90 ගානක් මම හිත 100 ගානක් මිය ගියා අතරින් එහෙමයි 40කට වඩා ඉන්නේ අවුරුදු 70කට වැඩි අය. ඒ කියන්නේ යම් ආකාරයකට මේ කොරෝනා වසංගතය නිසා හැදුනොත් මියන්න තියෙන අවදානම වැඩි. ඉතින් මේ දුර්ලභව ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ නැති වෙන එකට බලපෑමක් තියෙනවා තැන් තැන් වල ඇවිදින එක. ඒ නිසා මේ වෙලාවේ අර ආරක්ෂාව වෙන එකත් හිතන්නේ. ඉතින් අපි තෝරා ගන්නවා එතන පොරොත්තු ලේඛනයෙන් මේ අවස්ථාව වෙනස. ඒ දැන් පොරොත්තු ලේඛනයේ ඉන්නත් අපේ ශ්‍රාවකයෝම තමයි නේද? ආයි නැතුව. ඉතින් මේ net එකේ කිව්වට පස්සේ දුරකථන ඇමතුම් දුන්නා අය. අය net නිසාමයි බවුන් පැලස හැදුනේ. ඉදම පූජ කරන තැන ඉඳලා අපි වසර දෙකක් පුරා බවුන් පැලස ගොඩනැගුවම net ආයතනේ හරහා නෙත් ගුවන්විදුලියේම ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයක් හා සමානයි අත්‍තරම. ඉතින් එතන හැදුවා වගේම අද දාන ටික දෙන්නෙත් net තරහ සම්බන්ධ වෙච්ච අය. ඒ වගේම එතන භාවනාවේ පුහුණු වෙන්නෙත් net තරහ සහභාගී වෙච්ච අය. සනස් දැන් එතකොට දෙසැම්බර් මාසයේ ඒ පොරොත්තු ලේඛනයේ ඉන්න අපේ ශ්‍රාවකයන්ට අවස්ථාව ලැබෙන විට එවෙනුවෙන් දාන මානාදී අනිත් කටයුතු වලට යම් කෙනෙකුට සහසම්බන්ධ වෙන්න තවමත් අවකාශය තියෙනවා. දානි දෙන්න යෝගීන්ට දානි දෙන්න ඇත්තටම අවස්ථාව තියෙනවා. දැන් අර ඒකත් මම නොකිය හිටි වරුණ. මොකද දැන් ගියවර මේ දවස් තුනක් වගේ යනකොට අපිට මග නවත්තන්න උනානේ. ඒත් ඇත්තටම එතන තව කීප දෙනෙක් ඉතුරුයි දානි දෙන්න. ඉතින් හැබැයි නමුත් නේවාසික පුහුණුවට දානි දෙන්න. ඒ වගේම කියන්නට ඕනේ ඉදිරියේ අපි ගම්පහට පමණක් සීමා නොවි ලංකාවේ තවත් දිස්ත්‍රික් එක මම දැනට දිස්ත්‍රික් කියන්නේ තවත් දිස්ත්‍රික් එකත් අපි නේවාසික පුහුණුව පටන් ගන්නවා පෙබරවාරි මාසෙ ඉඳලා. එහෙමයි. අපි මේ වෙලාවේ ඒක ස්ථිරවම කියනවා පෙබරවාරි මාසෙ ඉඳලා උන්ට මේ ඒ තදාසන පැත්තේ අයට සහභාගී වෙන අවස්ථාව සලස්සනවා. එතනදී දැනට දානේ බාර ගැනීමට පමණක් අවස්ථාව දෙන්න පුළුවන්. ඒකෙත් අපි එතන පෙබරවාරි මාසේ එතෙන්ට තෝරා ගන්න බලාපොරොත්තු වෙන්නේ තර පොරොත්තු ලේඛනයේ දැනට නම් දුන්න අයගෙන් ඒ දිස්ත්‍රික්කයේ පැත්තට තදාසන්නව ඉන්න අයට
අපි බලාපොරොත්තු වෙනවා මේ පුහුණුවට තෝරගන්න. මේ මොකද මට විශේෂයෙන්ම අපි දැන් මේ ස්ථාන දෙකකට මේක ව්‍යාප්ත කරන්නම හේතුව වෙලා තියෙනෙත් වරුණ අර පොරොත්තු ලේඛනේ 400 ගාන බෙදන්න ඕනේ. ඒත් නැත්තම් මෙතන අපිට ඒ කියන්නේ බෙදන්න ඕනේ කියන්නේ ගම්පහට 20 දිනේකට පමණයිනේ අවස්ථාව තියෙන්නේ. ඒ කියන්නේ 20ට එහා අපිට තව එක කුටියක්වත් හදන්න ඉඩක් නැහැ. එහෙමයි. ඒක නිසා අපි මේ 20න් එහාට අපිට තවත් ආයතනයකට අපිට නිවසක් පූජා කරන්නට මේ මේ වෙනකොට අවස්ථාව සැලසීලා තියෙන එක්තරා පිරිසක්. ඒ නිසා මේ නිවස විවේකී නිවසක් අතරම මහා වනයක් මැද තියෙන නිවසක්. ඒ නිවසේ සියලුම යෝගීන් අපි තෝරගන්න 10 දිනකට හෝ 20 දිනකට අවශ්‍ය පහසුකම් දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට අපිට එතන මේ වනයක් මැදනේ අපි භාවනා ආසන කීපයක් විතරක් හදනවා මේ වනේ. පෙබරවාරි මාසේ අපිට පුළුවන් වෙන වරුණ මේ තවත් පිරිසකට අර පොරොත්තු ලේඛනී 400 ගණන් තවත් පිරිසකට එතනත් අවස්ථාව දීලා එකවර දෙකටම මේ උපදේශติก ලැබෙන පරිදි ඒ කටයුතු කරන්න. වර්ණමට විශේෂයෙන්ම කෝවා ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් ද කියන එක ගැන යම් අධ්‍යයනයක් කරන්න කියලා අපි ඒ අර හරියට නිකන් සක්්‍යතා අධ්‍යයනයක් කළා හා සමාන දෙයක් කරලා තමයි මම ඒක කිව්වේ. නමුත් තාම දිස්ත්‍රික්කයේ විස්තර කියන්නේ නැහැ. ඉතින් නේවාසික පුහුණු සීතල පැත්තර කැමති අයට ඒ ස්ථානේ බලුවන් කියලා දැල්ට හිතේ තියාගන්න කියලා. අපි ඔබට සිහිපත් කරන්නට කැමති ඒ පිළිබඳව දුර විමසන්නට සහ විශේෂයෙන්ම වැඩි තවත් තැනක බවුන් පැලස් ආශ්‍රිතව සිදු කරන්න ආ වූ ඒ නේවාසික පුහුණු කටයුතු සිදු වෙනවා නම් ඒ සඳහා දානමාන ආදිය බාර ගන්නට යොමු වෙන පිරිසට 0617 365 0617 365 දුරකථන අංකයට කතා කරලා ඒ සඳහා අවස්ථාව කරගන්න. ඒ සඳහා වරණ මම මේ වෙලාවේ තව පුංචි පණිවිඩයක් කියනවා. අපිට මේ පුණ්‍ය කටයුතු වල කරන ව්‍යාපෘතියකට හැබැයි මේ ඉඩම නොමිලේ පූජක කරන්නම නෙමෙයි අපි කියන්නේ කවුරු හරි කෙනෙක් මේ මේ යම් විකුණන ඉඩමක් තියෙනවා නම් අවම මුදලකට විකුණන ඉඩමක් තියෙනවා නම් මේ පුණ්‍ය ව්‍යාපෘතියට මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කය ඇතුලේ තනිතලා ඉඩමක් කෑගල්ල දිස්ත්‍රික්කයේ තනිතලා ඉඩමක් පුණ්‍ය ව්‍යාපෘතියක් වෙනුවෙන් යොමු කරන විකුණන්න තියෙන ඉඩමක් තියෙනවා නම් අඩු මුදලකට අපිට ඒක දැනුවත් කරන්න මේ අංකයටම කතා කරලා කිව්වට කමන්නේ කමන්නේ 0617 365 345 0617 365 දැන් තමයි අර මං කිව්වේ කලින් හරියට විනාඩි 5යි තියෙන්නේ කියලා දැන් තමයි විනාඩි පහක් වගේ තියෙන්නේ වැඩසටහනෙන් සමගන්නට අපි හන්දර තව එක කාරණාවක් ඔබවහන්සේ මේ දේශනමාලාවලදී නැත්නම් සිත්නේ තසොප්පුවේදී විටින් විට ප්‍රකාශ කරලා තිබෙනවා අනුශාසනා කරලා තිබෙනවා ඒත් ආයෙ අහන්න හදනවා සංසාරගත මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරන එක හොඳයි කියලා දැන් අපිට යොමු කරන්නේ නම් තමයි සඳහන් වෙලා තිබෙන්නේ ඒකට ඔබවහන්සේ මේ කාරණාව එකතු කළා ඊට පස්සෙ එහෙම සෙනසුරාදා සිත්නේ තසොප්පුවේ අපි විශේෂයෙන්ම දැක්ක සංසාරගත සිහි වෙන නොවන සියලු ඥාතීන්ට කියලා කොටසක් එකතු වෙනවා ඒ තුළ ඇති වටිනාකම ආයෙත් කෙටියෙන් හොපහදලා දෙන්න ඇත්තටම හොඳ ප්‍රශ්නය මොකද දැන් අපි කතා කරපු මේ මීගි ඥාතීන්ට පින්දීම සම්බන්ධව කතා කරන්න පැතිකඩ 100 ගාණක් තියෙනවා ඒ 100 ගාණ එකක් අද කතා කරා දැන් ඔබවහන්සේ තව එක පැත්තක් ඇත්තටම ඕක වෙනුවෙන් වෙනම පැයක දේශනයක් කතා කරන්න තරම් දෙයක් තියෙනවා නමුත් විනාඩි 5 ඇතුළේ අපි නිකන් කෙටියෙන් මිනිසුන්ට අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට අනිවාර්යෙන් කිය යුතු දෙයක් තියෙනවා ඒ තමයි තමන්ගේ ගියාත්මේ අම්මට ගියාත්මේ තාත්තට එහෙම මේ පින් දෙන වෙලාවට ඔබට මතක් වෙනවා දෙයක් නැත්නම් මම දැන් චුට්ටකට කලින් කියන්නේ මේ දේශනෙට එන්න පොඩි වෙලාවකට කලින් වරුණ මේ පුංචි දරුවෙක් බලන්න ගියා රෝහලකට අපි මේ පුණ්‍යවන්ත ඇසුරු කරන දරුවෙක් එහෙමයි ඇත්තට මේ දරුවා ඉපදිච්ච අලුත මේ තමන්ගේ ගමේ පන්සලට එක්ක යනවනේ ඔව් ගියාට පස්සේ අම්මලට කියනවලු එයාගේ මේ එයා මෙතෙක් කල් ගියපු පන්සල දැන් මේ තීරණ වයස ඉසිසලම පන්සලට ගෙනිච්ච දවසේ කියනවලු ඒ මං ඒ ගමේ නම මේ වෙලාවේ කියන්නේ ගමේ නමත් කියලා මේ කතා කරන්න ඔන්න වෙන්න පුළුවන් වෙනකොට ඉගොතක ගහර අමාරුවෙන් කියන ලස්සන්ට ඒ ගමේ නමත් කියලා මේ අම්මලා කවදක්වත් අහල් නැති ඒ ගමේ නම කියලා අපේ ඒ පන්සල නම් මෙහෙම නෑ ලස්සනයි පිරිසිදුයි මේ අක්කත් එක මන් දානෙ ගිනිනවා ඒ හාමුදුරුවෝ මේ මීට වැඩි ලස්සන පන්සල තියන්ගෙන ගලෝ ඊට පස්සේ හාමුදුරුවෝ කවද කියනවා හාමුදුරන්ගේ නම පවා කියනවා මේ වරුණ අර පුංචි කාලෙම
මේ පෙර ජීවිතය ගැන කියන්න පුළුවන් පුරුද්ද දැන් දැන් මේ වෙනකොට ඒ දරුවට ඒ මතකයන් ඔක්කොම නැති වෙලා තියෙන්නේ එතකොට ඔය කියනවා ඇති අනිවාර්යෙන් ගිය ජීවිතෙත් මනුසාත්මික ඒ කියන කියන්නේ නුවරත් නුවර එළියත් අතර ගමක නමක් ඔය කිව්වේ ඒ ගමේ මේ මේ පෙර ජීවිතේ ඉපදිලා ඉන්න ඇතිනේ ඔය දරුවා හරිද එතකොට දැන් එයා මේ ජීවිතේ පින් දෙනකොට කවදාකද එයාට ඒ ගිය ජීවිතේ අම්මා තාත්තා මතක් වෙන්නේ නැහනේ එහෙමයි නමුත් අපි දන්නේ වරුණ අපේ සංසාරේ විශේෂයෙන්ම මේ ගෞතම බුද්ධ ශාසනයේ පළවෙනිම මේකේ ඥාතින්ගේ පින්කම කළ බිම්බිසාර රජතුමා කල්ප 100කට උඩදී ඥාතින් වෙනුමින් ඔබහලා තියෙන සාරිපුත් මහ රහතන් වහන්සේ තමන්ගේ අම්මා ආත්ම පහකට කලින් අම්මට පින් දුන්නා කියලා එනිසා අපිට ආත්මගත සසරගත සියලු ඥාතින්වත් අපි පින් දෙන මේගේ ඥාතින්ගේ අරමුණට එකතු කරගන්න කියන එක මේ වෙලාවේ සිහිපත් කරනවා හොඳයි ඒ දැනට සෑහීමකට පත් වෙන්නේ අනුශාසනාව අපි ඉදිරියේදී තවත් ඒ පිළිබඳව අපේ හැමදෙරන් වහන්සේගෙන් දීර්ඝ වශයෙන් ඔබට කාරණා සමීප කරවන්නට බලාපොරොත්තු වෙනවා එහෙමනම් අද දවසේ සෙනසුරාදා සිද්නෙත් අසුපුවෙන් අපිට සමුගන්න අවසර අපේ ගෞරවනීය ආරාධනින් ඔබට දහම් සිසිල ලබා දෙන්නට අද දවසේදී වැඩමවා වදාළ උඩුගම්පල හින්දි මහර ගම්පා බවුන් පැලස්ස නිර්මාතෘන් වහන්සේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නැවත අපි නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවායි කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන උතුම් වූ ධර්මාවබෝධය පිණිස මේ කුසල් පාරමී ධර්මයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහන